namaskar veva budu ruvanata samata budu himi saranayami namaskar veva dham Samadha sadaham saranayami Namaskara veva sangaruvanata Samadha mahasanga saranayami Namaskara veva tunuruvanata Samadati sarana saranayami Sadhu, sadhu, sadhu Api දැන් කාලයක ඉඳලා සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරු කරගෙන මේ සූත්‍ර දේශනාවට අදාළ කරුණු මාතෘකා හැටියට අරගෙන ඉගෙන ගනිමින් සිටිනවා. දැන් අන්තිමේට අපි ඉගෙන ගත්තේ මොකද්ද? කුමක් පිළිබඳ කොටසද? නෑ නෑ නාම රූප නෙමෙයි. ආයතන පිළිබඳ කොටස ස්පර්ශයත් නෙමෙයි ආයතන පිළිබඳ කොටස ඉතින් ඔය එක මාතෘකාවක් තනියම කතා කරන්න කොහොමටත් බෑ බොහෝ දේක අවබෝධයක් අපිට තියෙන්න ඕන එතකොට සම්මාදිට්ඨි සූත්‍රයේදී අපි මුලින්ම සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන යමෙක් කුසල් අකුසල් දන්නවා නම් ඊගාවට ආහාර හතර ගැන දන්නවා නම් ඒ පිළිබඳ අවබෝධය තියෙනවා නම් ඊගාවට ජාතියේ ඉඳලා පටිච්ච සමුප්පාදය ගැන තමයි කතා කළේ ජාතිය භවය උපාදාන තණ්හාව වේදනාව ස්පර්ශය ආයතන වෙනකන් දැන් අපි කතා කරලා ඉවරයි හරිද දැන් අද ඉගෙන ගන්නේ අපි නාම රූප නෙමෙයි මේ සෑම කාරණාවකදීම මේක නිරුද්ධ කරන මාර්ගය හැටියට යමක් කියනවනේ නේද මෙතනින් ඉදිරියටත් නිරුද්ධ කරන මාර්ගය ගැන අවසාන වශයෙන් කියනවා මේ නිරුද්ධ වෙන මා ජාතිය නිරුද්ධ කරන මාර්ගය වනාහි කුමද්ද ඒ මේ අංගටකින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ආහාර නිරුද්ධ කරන මාර්ගය මොකද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊට පස්සේ කුසල් අකුසල් දුරු කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. භවය උපාදාන තණ්හාව වේදනාව ස්පර්ශය ආයතන නිරුද්ධ කරන මාර්ගය වනාහි කුමද්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. රද මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව සවිස්තරව ඉගෙන ගන්නයි යන්නේ. තේන්නද? බොහෝ විට මේ සූත්‍ර දේශනාව ඔබ අසලත් ඇති. කමන්නේ. ආයේ ආයේ ධර්මයේ ශ්‍රවණය කරන එක හොඳයිනේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ එකම ධර්ම පරියාය කීසරයන් නම් අහන්නට ඇද්දනේ.
නමුත් උන්වහන්සේ අරහත්වේ සාක්ෂාත් කළේ භාග්‍යතුන් වහන්සේ පින්වම් පෑවටත් පස්සේනේ. ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමීන් වහන්සේ තාක් වතාවක් ඇහුවනම් ඉතින් අපිත් තව වතාවක් ආවමු. මම මේ දේශනාව තෝරගන්න හේතුව තමයි මේකේ කොටසක් නම් මං මේ ළඟති අපේ අසපුවේදී කළා. ඒ තමයි සම්මා දිට්ඨි කොටස. මේ දේශනාව ගැන මතක් කරන්න හේතුව තමයි මට කියන්න හිතුනොත් එක කාරණාවක්. මේ ධර්ම අපි කරගෙන යන දේශනා මාලාවේ හැම තිස්සෙම අගදි හම්බෙනවා. මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඊළඟ කාරණාව තමා මේ අද රටේ ඔය දවස් 10 පහේ 10 භාවනා පන්ති තියෙනවනේ නේද? ඊට පස්සේ ඉතින් ඕකට ගියයි පස්සේ ඉතින් සමහරලාට දවසෙන් දෙකෙන් සමාධියක් ඇති කරගන්න පුළුවන්. සමහර කෙනෙකුට දවස් 2ක් යන්නෙත් නැහැ. පැයෙන් පැය භාගෙන් සමාධියක් ඇති කරගන්න පුළුවන්. ඒකේ පන්තියේ ලොකු හාස්කමක් නෙමෙයි පින්වත්නි. ඒකේ ඒ පුද්ගලයාගේ තියෙන ඉන්ද්‍රිය ධර්මයන්ගේ වෙනස්කම. තේන්නද? ඊගාවට වෙන්නේ බොහෝ දෙනෙක් මේ කටයුතුත් එක්ක මුලාවටපත් වෙනවා. එක්ක මාර්ගඵලයක් ලැබුවා කියලා හරි, එහෙම නැත්නම් ආර්ය ධ්‍යාන උපදෙව්වා කියලා හරි මුලාවටපත් වෙනවා. මං කියන්නම් මං ඔබට කියලත් ඇති මට වෙච්ච දෙයක්. ඕන් අපි පැවිදි වෙලා කාලයක් යද්දී ඉතින් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් වැඩියා. ඒ උන්වහන්සේත් භාවනා ගැන කරුණු කරුණු කීවා. දැන් මමත් ගිහිල්ලා දවසක් හවස් වරුවක දහම් ගැටළු ටිකක් අහගත්තා භාවනාව ගැන. ඒක මට මෙහෙම කීවා. කොහොමද කිව්වේ? කරගෙන යන්න කිව්වා ඔහොම. එතකොට මේ ක්‍රමයට වඩපුවාම රබාන වගේ. රබාන දන්නවද ඕගොල්ලෝ? දැන් නම් දකින්නත් අඩුයි. හා, රබාන වගේ කහාම කහපාටට පසලොස්සක හඳ වගේ මේ එලියක් මතු වෙනවා කිව්වා. හරිද? ඒකට සිහිය තියාගෙන දිගටම කරගෙන යන්න කිව්වා. එතකොට මෙහෙම වෙනවා කිව්වා. මං හා හොඳයි කියලා එදා වහවස වන්දනාවට යන්නෙත් නැතුව වන්දනාවට නොයා ඉන්න තහනම්. ඒ වුණාට හොරාට වතුර බෝතලයකුත් අරගෙන කැලේ ගිහිල්ලා ගලක් උඩට නැගලා වැල කෙල්ලිලා නැග්ගා. නැගලා එතෙන්ට යායක් පේනවා ඈත. ඉර බැහැගෙන යන වෙලාවේ මමත් දැන් ඉතින් ඉඳගත්තා. ඉඳගෙන වඩනවා දැන්. ඕන් ටික වෙලාවක් යද්දී රබානක් පේනවා. රබාන වගේම තමා. කහම කහපාටයි. පසලොස්සක හඳ වගේම තමා. හොඳේ? මං කල්පනා කරා මේ මෙච්චර කල් මේක මෙහෙම වඩනවා. ඉතින් මෙහෙම රබානක් වෙනුනේ නෑනේ. මං කල්පනා කළා එකත් එකටම මේ හිතේ මායාව. දැන් ඒක බලාපොරොත්තුෙන් ඒක අහගෙන ඇවිල්ලානේ ඉඳගත්තේ. අතෑරලා දැම්මා. ඊට පස්සේ රබන්නේ නෑ. තේරුණේ? එතකොට ධර්මයේ කියලා යමක් ගැන පැහැදීම තියෙනවාද අපිට ශාස්ත්‍රුන් වහන්සේගේ? මේ කවුරු මොනවා කිව්වත් ඒ ධර්මයේ දන්නවා නම් තමන් පැටලෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ කටයුතු හදිස්සිය තිබුණාට පින්ගන්නේ වැඩක් නැහැ. තේන්නද? කුසල් දහම් තුල දැන් වීරියේදී කතා කරනවානේ සම්මහ වායාම තුල උප්පන්නානං කුසලානං ධම්මානං අසම්මෝසාය. ඒක තුල මුලා නොවී ඉන්නත් වීරියක් තියෙන්න ඕන.
දැන් කාලේ වෙන්නේ උපදින කුසල් දහම් තුල සැනින් මුලා වෙනවා. ඉතින් මේ චූටි සමාධියක් ඇති වෙච්ච පමණින් මේ ආර්ය ධ්‍යාන උපදෙව්වා කියලා. දැන් ධ්‍යානයක් කොහමද ආර්ය ධ්‍යානයක් වෙන්නේ කියලා මේ දේශ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ඉගෙන ගත්තාම ඉගෙන දැනගන්න පුළුවන් කෙනෙකුට. තමන් උපද්දෝපු සමාධිය ආර්ය සමාධියක්ද ලෞකික සමාධියක්ද කියලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ආර්ය ධ්‍යාන උපදෙව්වා කියලා. ඊට පස්සේ ඒ ඇති වෙන සමාධියට අනුව මගඵල දෙනවා. සමාධියට අනුව මගඵල දීමක් බුද්ධ ශාසනයේ නෑ. අනිත් එක මගඵල දෙන්නේ ඉතින් සිතින් සිත දකින්න එපා මේ මට්ටමට දියුණු වෙලා කියලා. මේ මුලා වෙලා කියන කතන්දර අහගෙන වෙලා හරි මයික් එකකුත් දෙනවා මගඵලක් දෙනවා. ඊට මයික් එක ගත්තාට පස්සේ වඳුරට දැලිපියා වුණා වගේ කොටාගෙන කොටාගෙන යන්නයි තියෙන්නේ හතර වටේටම ඉන්න දේශකයාණන් වහන්සේලාටයි ආයතන වලටයි ධර්මයේ කියලා දෙන හැම තැනටම කොටාගෙන යන්න තියෙන්නේ. ඇයි මේ ලෝ හසරක් දන්නේ නැහනේ. අර ඇති වෙච්ච චූටි කුසල් දහම තුල මුලා වෙලා. පුංචි කුසලයක් තුල මොකද්ද වෙලා තියෙන්නේ? මුලා වෙලා. ඔහොම නෙමෙයි පින්ගන්නේ ආලාර කාලාම උද්දකරාම පුත්ත එක්කෙනෙක් ආකින්චඤ්ඤායතනේ දක්වා සිත දියුණු කළා තිබ්බා. අනිත් කෙනා නේව සංඥා නා සංඥා දක්වා සිත දියුණු කළා තිබුණා. නමු බුදුරජාණන් වහන්සේ ඒ දෙන්නගෙනම වදාලේ මොකද්ද? වෙනසුනා වෙනසුනා කීවා. ඒ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලම දහම් දේශනා කරන්න කල්පනා කරේ උද්දකරාම් පුත්තට. එයා නේව සංඥා නා සංඥා දක්වා සමාධිය දියුණු කළා තිබ්බ නිසා. හැබැයි ඊට සතියකට කලින් මිය පරලෝ ගිහිල්ලා. එහෙමනම් එයා නැත්තම් ඊට වැඩිය චුට්ටක් අඩුවෙන් ධ්‍යාන දියුණු කරලා තිබ්බා ආකින්චඤ්ඤායතනේ දක්වා කවුද? ආලාරකාරාම. එයාගෙන බැලුවා. අනේ ඊට ඉස්සරින්ද රාත්‍රියේ මිය පරලෝ ගිහිල්ලා. භාග්‍යතුන් වහන්සේගේ මුවට નિરાයාසයෙන්ම නැගිච්ච වචනේ තමයි වෙනසුනා වෙනසුනා. එහෙනම් ධ්‍යානයක් සමාධියක් උපද්දවපු පමණින් පින්වන්නේ ලොකු දෙයක් කරගත්තා නොවේ. ආන් ලොකු දෙයක් කරගත්තා වෙනවා අඩු ගානේ සෝතාපන්නවත් වුණොත්. ඒතර අපිට මේ කරන්නේ මොකද්ද? අපි කල යුත්තේ මොකද්ද? අපි යන්නේ කොහෙද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ නැද්ද? තියෙන්න ඕනනේ. එතකොට මේ අවබෝධයේ කොයිතරම් දුෂ්කර වුණත් අපි දැනගත යුත්තේ ඒකනේ. අපි අවබෝධ කර යුතුයි නං. එතකොට අමාරු වුණත් අහගෙන ඉන්න පහසු වුණත් අවබෝධ කරන්න අමාරු වුණත් නැති වුණත් අපි දැනගත යුතු ධර්මයක් තියෙනවා. මේ ඒ ධර්මයයි. තේරෙනද? වාසනාභාගීය දේශනාව නිබ්බේද භාගීය දේශනාව කියලා මේ ධර්මයේ කොටස් දෙකක් වෙනවා කියලා මං කලිනුත් මතක් කළා. දැන් අපි උදේවරුවේ ඉගෙන ගත්තා සීලය ගැන. සුගතියට යන්න පුළුවන් කියලා. සැප විපාක සැලසෙනවා කියලා. හිතෙන්නේ මොන භාගීය දේශනාවක්ද? වාසනාභාගීය දේශනාව. දැන් මේ අපි හවස්වරු ඉගෙන ගන්න හදන්නේ නිබ්බේද භාගී දේශනාව. විරාගය ඇතිවෙන, නොයල්ම ඇතිවෙන, සසර දුකින් එතර වීම පිණිස මාර්ගය පෙන්වා වදහල දේශනාව. එතකොට දැන් ඔබම තේරුම් ගන්නට මේ දේශනාව ඇහුවයි පස්සේ තේරෙවි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා කියන්නේ මොකක්ද කියලා. මේක මං කියපු එකක් නෙමෙයි, වදාලිකක් නෙමෙයි. මං කරන්නේ මොකද්ද? අර රජතුමාගේ ආඥාව තැනින් තැන ගිහිල්ලා කියන අනබිරකාරයා වගේ ඒ කෙනා
පුස්කොලේක හරි ලීපතුරක හරි ලියපු සංදේශයේ ආඥාව රජුගේ ආඥාව කීව කීව යනවා. මමත් කරන්නේ ඒ වැඩේ තමා. එතකොට දේශකයාණන් වහන්සේට ලැබෙන නම්බුව තමයි ඒක හොඳට කිව්වනොයේ කියලා. අපිට නම් අනබිරකාරයේ තරංග පණ නැහැ. ඒක නෙමෙයි මයික් එහෙම ඕන. අනබිරකාරය එහෙම නෙමෙයි හොඳට අඳහැරේ දාලා කියනවා. දෙන්නේ අම්මට නම් එච්චර පණ නැහැ. ඒ වුණත් අපි කරන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්ම සංදේශයේ කියවන එක. මේක මගේ දෙයක් නෙමෙයි. ඔන්න මේ දේශනාවේ නම චත්තාරීසක සූත්‍රය. මොකද්ද චත්තාරීසක සූත්‍රය? තියෙන්නේ මජ්ඣිම නිකායේ 3 කියන පොත් වහන්සේ තුල. ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා භික්ෂු සංඝයා ඇමතුවා. භාග්‍යතුන් වහන්සේ කියලා බදන්තේ තිතේ බිහිකු භගවතෝ පච්චස්සෝසු. භාග්‍යතුන් වහන්සේ කියලා භික්ෂු සංඝයා පිළිවදන් දුන්නා. බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරනවා. අරියං වූ භික්කවේ සමාධින් දේසිස්සාමි. උපනිසං සපරික්කාරං. පින්වත් මහණෙනි, මම ඔන්න මේ කාලේ අහන වචනයක් තමයි මේ කියන්නේ. අරියං වූ භික්කවේ සමාධින් දේසිස්සාමි. ආර්ය සමාධිය කියලා යමක් තියේ කියනවාද මේකේ? අන්න ඒ ආර්ය සමාධිය ගැන දේශනා කරන්නම්. සෞපනිසං සපරික්කාරං. උපනිෂ්ඨ සහිත වූ, පරිස්කාර සහිත වූ, ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය සහිත, හේතු උපකාර සහිත. එතකොට එහෙනම් ඒ වාක්‍යෙම්ම තේරෙනවා ආර්ය සමාධිය කියන්නේ. ආර්ය සමාධිය කියන්නේ මොකද්ද? අන්න හරි. ඒක තනියම පහළ වෙන එකක් නෙමෙයි. ඔන්න අහගන්න. ආර්ය සමාධිය කියන එක තනිව පහළ වෙන එකක් නෙමෙයි, හේතු උපකාර ප්‍රත්‍ය සහිතව පහළ වෙන එකක්. එතකොට මේ හේතු උපකාර ප්‍රත්‍ය රහිතව සමාධියක් පහළ වෙන්න බැයිද? පුළුවනි. අපි දැන් ඉගෙන ගන්නකෝ බලන්න. අරියං වූ භික්කවේ සමාධින් දේසිස්සාමි. පින්වත් මහණෙනි, මං ආර්ය සමාධිය දේශනා කරනවා. කුමක් වූ ආර්ය සමාධියද? සෞපනිසං සපරික්කාරං. හේතු ප්‍රත්‍ය හේතු උපකාර සහිත. තන්සුනාත, ඒක හොඳට අහගන්න. සාදුකම් මනසිකරෝත, ඒක හොඳට නුවණින් විමසන්න. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේල එහෙමයි ස්වාමීනි කියලා පිළිවදන් දුන්නා. කතමෝච භික්කවේ අරියෝ සමාධින් සෞපනිසෝ සපරික්කාරෝ. පින්වත් මහණෙනි, කුමක්ද මේ ආර්ය සමාධිය? හේතු උපකාර සහිත, උදව් උපකාර සහිත, පරිස්කාර හේතු ප්‍රත්‍ය සහිත. සෞපනිසෝ සපරික්කාරෝ සෙය්‍යතිද. සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති. අයංකෝ භික්කවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා. අයං උච්චති භික්කවේ අරියෝ සමාධින් සෞපනිසෝ ඉතිපි සපරික්කාරෝ ඉතිපි. පින්වන් මහණෙනි, උපනිෂ්ඨ සහිත, සපරික්කාර සහිත ආර්ය සමාධිය යනු කුමක්ද? මොනාද ඒකට ආර්ය සමාධියට අවශ්‍ය වෙන උපනිෂ්ඨ උදව් උපකාර? මොනවාද සපරික්කාර? මොනවාද පරිස්කාර? දව්වේ මොනවාද?
කුමක් සඳහාද ආර්වේ සමාධියට ඒ තමයි සෙය්‍යති ඉදං සම්මා දිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති ඔන්න ඔය හත තමයි ආර්ය සමාධියට සපරික්කාර උපනිෂ්ක පරිස්කාර උදව් උපකාර වෙන දේ හේතු ප්‍රත්‍ය වෙන දේ මොකටද සම්මා සමාධියට ඊගාට භාග්‍යතුන් වහන්සේම දේශනා කරනවා පින්වත්නි හොඳට අහගන්න යාකෝ භික්කවේ ඉමේහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා ඒමේ අංග හතෙන් යුතුව දැන් අංග හත කීවේ මොකද්ද අංග 8ක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගයේ අවසාන අංගය මොකද්ද සම්මා සමාධිය ඒ සම්මා සමාධියට උපකාර වෙන හේ උපනිශ්‍රේ වෙන හේතුප්‍රත්‍ය වෙන දේවල් කීයක් තියෙනවද 7ක් ඒ 7 තමයි සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සති වෙනකන් තියෙන අංග 7 ඔන්න දේශනා කරන යාකෝ භික්කවේ ඉමේහි සත්තංගේහි සත්තංගේ කියන්නේ මේ අංග 7හි චිත්තස්ස ඒකග්ගතා ඒමේ අංග හතෙන් යුතුව යම් සිතක එකඟ බවක් ඇද්ද පරික්කතා ඔය අංගයන්ගේ ඒක රාසී වීමක් ඇද්ද අයං උච්චති භික්කවේ සම්මා සමාධි සෞපනිසෝ ඉතිපි සපරික්කාරං ඉතිපි ඔය අංග හත අංගයන්ගේ අංග හතෙන් යුතු සිතක යම් එකඟ බවක් ඇද්ද ඒ අංග හතෙන් යුතු සිතක යම් එකඟ බවක් ඇද්ද ඔය අංගයන්ගේ ඒක රාසී වීමක් ඇද්ද පින්වත් මහණෙනි ආර්ය සමාධිය කියලා කියන්නේ ඒකටයි හේතු සම්පත් සහිතයි කියන්නේත් ඒකටමයි උපකාර ධර්ම සහිතයි කියන්නේත් ඕකටමයි එතකොට පින්වන්නේ එහෙනම් තේරුම් ගන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග හතෙන් යුතු සිතක ඒ අංග හතෙන් යුතු සිතක ඇතිවන චිත්තස්ස ඒකාග්‍රතාවයේ තමයි සිතෙහි ඇතිවන ඒකාග්‍රතාවයේ තමා සම්මා සමාධිය කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම දැන් සමහරලාට ඔබට සම්මා දිට්ඨිය කියන එක ගැන අවබෝධයක් නැතිව ඇති. ඒක අපි දැන් කියලා දෙනවා. ඔබ හිතන්නේ ආලාර කාලාම උද්දක රාම පුත්ත උපද්දෝපු සමාධිය සම්මා සමාධියක්ද එහෙනම්? ඇයි හේතුව? සම්මා දිට්ඨියෙන් පටන් ගත්තු අංග හතකින් යුතු අංග හතකින් උපකාර ලැබු සමාධියක් නොවේ ඒක. ඒක අංග හතකින් උපකාර ලැබූ සමාධියක් නොවේ. දැන් ඔබ අහලා තියෙනවා දේවදත්ත ගැනනේ. දේවදත්ත 'ඉර්ති ප්‍රාතිහාර පෑවා. දේවදත්තට 'ඉර්ති ප්‍රාතිහාර පාන්න පුළුවන්ද? චිත්තස්ස ඒකග්ගතාවයක් නැතිව සිතේ එකඟ බවක් නැතුව බෑ. අනිවාර්යයෙන්ම සතරවෙනි ධ්‍යානයට වෙනකම් මේ පළවෙනි ධ්‍යානයේදීවත් බෑ. දෙකේදීත් බෑ. තුනේදීත් බෑ. හතරවෙනි ධ්‍යානය වෙනකම් ඒකාන්තයෙන්ම සමාධිය දියුණු කළ යුතුයි. හරිද?
එතකොට මේ දවස් 10 භාවනා පන්තියකට ගිහිල්ලා මේ පැයෙන් දෙකෙන් ඇති වෙච්ච සමාධියක් වගේද දේවදත්තගේ සමාධිය? ආ එහෙමද? නෑනේ. ඒක ඊට වැඩිය බලවත් එකක්. හරි. දේවදත්තගේ සමාධිය මේ අංග 7න් උපකාර ලැබපු සපරි අංග 7කින් උපකාර ලැබපු හේතු ප්‍රත්‍ය සහිත ආර්ය සමාධියක්ද? ආ නෑ. ඇයි? ඒ අංග 7 දේවදත්ත ළඟ නෑ. ඒ අංග 7 නෑ. ඒ අංග 7 තියෙනවද නැද්ද කියලා අපි බලන් බලමු. දැන් දන්න අයට උත්තර දෙත හැකි නෑ කියලා. අපි තව ටිකක් ඉස්සරහට ඉගෙන ගමුකෝ. දැන් මොනවාද මේ අංග 7 කියලා? හොඳේ. දැන් ඔන්න එහෙනම් ඔබට බුද්ධ වචනේ ඇහුණනේ. බුද්ධ වචනේ තමයි ආර්ය සම්මා සමාධිය මහණෙනි මම දේශනා කරන්නම්. ඒ ආර්ය සම්මා සමාධිය අංග 7කින් අනුග්‍රහ ලැබෙන එකක්. අංග 7කින් අනුග්‍රහ ලැබෙන එකක්. හේතු ප්‍රත්‍ය සහිත එකක්. ඔය අංග 7න් යුතු හේතුපත්ත සහිත සිතෙහි එකඟ බව වේද? එකඟ වීමක් ඇද්ද? ඒක රාසී වීමක් ඇද්ද? ඒක තමයි ආර්ය වූ සම්මා සමාධිය. අයං උච්චති භික්කවේ අරියෝ සම්මා සමාධි. ආර්ය වූ සම්මා සමාධිය. සෝපනිසෝ ඉතිපි සපරික්කාරෝ ඉතිපි. උපනිෂ්ඨ සහිත සහිත උදා උපකාර සහිත කියන්නේත් ඕකටමයි. ඊගාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්‍ර භික්කවේ සම්මා දිට්ටි පුබ්බාගමෝ හෝති කතංච භික්කවේ සම්මා දිට්ටි පුබ්බාගමෝ හෝති මිත්තා දිට්ටි මිත්‍යා දිට්ටි इति පජානාති සම්මා දිට්ඨින් සම්මා දිට්ඨි इति පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි. පින්වත් මහණෙනි, ඔය කාරණේදී මොන කාරණේදීද අංග 7කින් යුක්ත අංග 7කින් උපකාර ලැබමින් සම්මා ආර්ය සම්මා සමාධි උපද්දවන කාරණේදී සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති අංග 7කින් උපකාර ලැබමින් ආර්ය සම්මා සමාධිය උපද්දවන කාරණේදී සම්මා දිට්ඨිය පූර්වාංගම වෙනවා. ඒක සම්මා ආර්ය සම්මා සමාධියට උපකාර වෙනවා අංග 7ක්. හරිද? එතකොට මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ අංග 7නොත් ඒ අංග 7 සඳහා පෙරමුණියේ ගමන් කරනවා. පුබ්බංගමා හෝති සම්මා දිට්ටි පුබ්බංගමා හෝති. අර හතෙනුත් පෙරට ඉන්නේ මුලට ඉන්නේ කවුද? සම්මා දිට්ටියයි. මේ එතකොට එහෙමනම් තේරුම් ගන්න ආර්ය සම්මා සමාධියට 7ක් උපකාර කරනවා. ඒ හතෙනුත් ප්‍රධානියා කවුද? ප්‍රධාන වෙන දේ සම්මා දිට්ඨිය. එහෙනම් මේ ප්‍රධානියා නැතුව ඉතුරු අංග 6 කතා කරන්න විදියක් නැහැ. තේරුණාද? මේ හොඳට තේරුම් ගන්න වින්වත්නි. මේ පෙරමුණේ කෙනා නැතුව මේ පෙරමුණේ පුබ්බංගමා හොති මේ පෙරමුණේ යන අංගේ නැතුව ඉතුරු අංග 6 ගැන කතාවක් නැහැ. මේ පෙරමුණේ අංග ඉතුරු අංග 6යි නැතුව ආර්ය සම්මා සමාධිය ගැන කතාවක් නැහැ. එහෙනම් බලන්නකෝ මේ දවස් 10 පන්තියෙන් මොකක් වෙනවද කියලා. හොඳේ. වෙන්නත් පුළුවන්. හැබැයි ඔය කතා කරන තැන්වල නම් වෙන්නේ නැහැ. ඒක ඉර හඳ වගේ විශ්වාසයයි ඇයියේ. ශාස්ත්‍රුන් වහන්සේගේ ආඥාව නොමැති නිසා. ඔන්න බලන්න තත්‍ර භික්කවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. ඔය හතෙනුත් හතටත් සම්මා දිට්ඨිය තමයි මුල් වෙන්නේ.
ඒ සම්මාදිට්ඨිය මේ අංග හතේදී මුල් වෙන්නේ උපකාර කරන්නේ කොයි ආකාරයෙන්ද? කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. කොයි ආකාරයෙන්ද සම්මාදිට්ඨිය පූර්වාංගම වෙන්නේ, පෙරමුණට එන්නේ, මුල් වෙන්නේ? මිත්‍යාදිට්ඨි මිත්‍යාදිට්ඨීති පජානාති. අන්න මිත්‍යාදෘෂ්ටිය කියලා දැනගන්නේ මොකෙන්ද? සම්මාදිට්ඨියේ. සම්මාදිට්ඨින් සම්මාදිට්ඨීති පජානාති. සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය කියලා දැනගන්නේ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනායි. සාස හෝති සම්මාදිට්ඨි. ඔන්න ඔය මිත්‍යා දෘෂ්ටියයි සම්මාදිට්ඨියයි වෙන්කල්ල හඳුනා ගැනීමේ හැකියාව තමා ඒ කෙනාගේ සම්මාදිට්ඨිය. කතමාච භික්කවේ, බලන්න මේ බුදු කෙනෙකුගේ ධර්මයේ පින්හන්නේ මේ එහෙම් මෙහෙම් කියන දේවල් නෑ. කොච්චර පිළිවෙලකට පෙළගස්සලා තියෙනවාද කියලා. හරි සුන්දරයි, තේරවිලි නෑ. ආයේ අලුතෙන් මේ ඕරා එකයි අරකයි මේකයි කියලා මේක දාලා සංකීර්ණ කරලා පටලවන්න දෙයක්, තේරවිලි හදන්න එකක් නෑ. මේ හරියට පැහැදිලිව පිරිසිදුවත් කියලා දීලා තියෙනවා. කතමාච භික්කවේ මිත්‍යාදිට්ටි. දැන් ඔන්න මිත්‍යාදිෂ්ටියයි සම්මාදිට්ටියයි බෙදා වෙන් කරගන්නේ මොකෙන්ද? සම්මාදිට්ටියෙන්. දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මිත්‍යාදිෂ්ටිය කියන්නේ මොකද්ද? නත්ති දින්නම්, දන් දීමේ විපාක නැයි කියනවා නම් කෙනෙක්, ඒක මිත්‍යාදිෂ්ටියයි. නත්ති දින්නම්. නත්ති ඊටං, පුද පූජාවල විපාක නැහැයි කියලා කියනවා නම් කෙනෙක්, ඒක මිත්‍යා දෘෂ්ටියයි. දැන් ඒ කාලේ තිබුණා පින්වත්නේ, ගංගානම් ගඟේ එක ශාස්ත්‍රවරයෙක් කියනවා, ගංගානම් ගඟේ ඉහළ කෙරවලේ ඉඳලා පහළ කෙරවලට වෙනකන් දන් දෙදී ආවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ නත්ති දින්නම් කියන කාරණේ තමයි වැඩක් වෙන්නේ නැහැ කීවා. රැස් වෙන පිනක් නැහැ කීවා. ඊගාවට දේශනා කරනවා, නත්ීටන් පුද පූජාවල විපාකයක් නැහැ. බුදුන් වඳින එකේ, මල් පූජා කරන එකේ, පිළිවෙත් පුරන එකේ, සිල් ගන්න එකේ, ඒ වගේ දේවල් වල ඇති වැඩක් නැහැ. නත්ති හුතං, ඒ කියන්නේ සේවා කටයුතු, සේවා සිදු කරලා උදව් උපකාර කළා. දැන් අපි කොච්චර තාවතින් සේයාත්‍රා සංවිධානයේ මුල් කරගෙන සේවා කරනවද නේ? අර තවලම ජාතික පාසලේ ගම් වතුරට යට වෙච්ච වෙලාවේ ළමයි ඔක්කොටම සපත්තුවේ මේස් කූට්ටමේ යට ඇඳුමේ ඉඳලා පොත් බෑග් එක වතුර බෝතලේ කෑම බෝතලේ ඉඳලා ඔක්කොම දුන්නා. ලක්ෂ 21ක වියදම. එතකොට උපකාරක සේවා, දන් දීමකුත් වෙනවා ඒක. ඊගාවට මේසරේ පොල් ගහවෙල මාලිගාව වන්දනා කරන්න ආපු අයට 1600 පිටකිලෝ 1650ක රොටි දන්සලක් දුන්නා. සේවයක් නෙමෙයිද? දානේ වගේ මේකත් එතෙන්ට කරපු සේවාවක්. ඒ UI වගේ සේවා කොල්ල වැඩක් නැහැ. ඊට වැඩිය හොඳයි ඉන්නකම් ආප දෙකයි ප්ලේන්ටියයි ගහලා ඉමු කියලා කියන අය නැද්ද? ඉන්නවා. ඕ කොල්ල වැඩක් නැහැ කියනවා. ඊගාවට දේශනා කරනවා, නත්ති සුඛ දුක්ඛතානම් කම්මානම් පලං විපාකෝ. සුදු කළු කර්මවල සැප දුක් ගෙනල්ලා දෙන යහපත් අයහපත් කර්මවල විපාකයක් කියලා දෙයක් ආපහු ලැබෙන්නේ නැහැ. අර ගංගානම් ගඟේ ඉහළ කෙරවලේ ඉඳලා පහළට දන් දුන්නත් වැඩක් නැහැ කියපු කෙනාම කීවා, පහළ කෙරවලේ ඉඳන් ඉහළ කෙරවලට වෙනකම් මිනිසුන්ගේ හිස ගසාගෙන ගියත් රැස් වෙන පවක් නැහැ කියලා. අන්න සුදු කරු කර්මවල විපාක නැහැ කියන එක. දැන් ওই සමහරු කියන්නේ සීලයෙන් ඇති වැඩක් නැහැයි කියලා. ඉතින් ඒකත් අහගෙන ඉන්න, සාදු සාදු කියාගෙන අහගෙන ඉන්න මිනිස්සු
ඉන්නවා ඉතින් මොලේ නැතිකමට මොනෝ කරන්නේ නේද මොලේ නැතිකමට ඉතින් මොනෝ කරන්නේ ඒකටත් කට්ටිය ඉන්නවා ඔන්න ඒකටත් මේ කර්ම කර්ම මේ යහපත් අයහපත් කර්ම වලට විපාක නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක් නත්ති අයන් ලෝකෝ මෙලවක් නැහැ නත්ති පරලෝකෝ පරලොවක් නැහැ අන මෙලෝ පරලෝ නැති කට්ටියට තේමාව තමයි මොකද්ද ඉන්නකම් කාගේ හරි බෙල්ල මිරිකලා කාට හරි ගින්නක් දීලා මොනවා කරත් කමන්නේ අපි ඉන්න ඕන මලාට පස්සේ ඉතින් මුකුත් නැ නෝයේ අන්න දෘෂ්ටිය ඊගාවට නත්ති මාතා නත්ති පිතා අම්මා කියන කෙනා විශේෂ කෙනෙක් නොවේ තාත්තා කියන කෙනා විශේෂ කෙනෙක් නොවේ අන්න මිත්‍යා දෘෂ්ටිය ඒගොල්ලොත් මේ සත්තු සර්පයි වගේම සතුටු වෙන්න ගිහිල්ලා තමයි අපි ඉපදිලා තියෙන්නේ හිඳ ඒක ඇති විශේෂත්වයක් නෑ ඕක ඉතින් ಜಾතියේ සත්වෙින්ගේ හැටි ඒක විශේෂත්වයක් නෑ කියන අදහසට ওই බටහිර සුලං වැතිච්ච කට්ටිය දැන් පැමිණෙනවා මොන සුලන්ද ඒවට කියන්නේ බටහිර සුලං මොනෝ කරන්නේ ওই බටහිර හුලං වැදිලා තමයි නීති වෙනස් කරන්න යන්නේ ගණිකා සේවයේ නීතිගත කරන්න සමලිංගික විවාහ ඇති කරන්න මේකල මොනවා වෙලාද වන්දනේ ඔක පිවිහිටවන්න තිබ්බේ අර විලමෙද නෙමෙයි අංගොඩ ඕ එතන පිහිටේ වුණනම් හරි දොස්තරලා ටිකටත් එන්න කියලා එසකට මේ අවුරුදු 6ක් පුරා බේත් කරත හැකි කට්ටියට එහි බටහිර සුලං එතකොට අන්න අම්මා තාත්තා නැ කියලා අදහස් වලට එන්නේ ඒක හින්දා. එතකොට මේ බටහිර ලෝකේ අම්මා තාත්තට සැලකිල්ලක් නැහැ. ගුරුවර ගුරුවරියෝ කියලා විශේෂයක් නැහැ. ඒ විශේෂයක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ පඩියට වැඩ කරන අය විතරයි. එහෙම සැලකිල්ලක් නැහැ. නමුත් ඊට වැඩිය අපේ ලෝකේ කොයිතරම් සුන්දරද නේ? පින්ගන්නේ අම්මා තාත්තා කියන කෙනා විශේෂයි. අම්මව ඝාතනය කළොත් තාත්තව ඝාතනය කළොත් ආනන්තරීය පාප කර්මයක්. තේන්නේ? එතකොට විශේෂයක් නැද්ද? විශේෂයක් තියෙනවා. එහෙනම් අම්මට සැලකුව කල්පයන් නිරේනම් අම්මා තාත්තා ඝාතනය කරපුවාම අම්මා තාත්තට මනාකොට සැලකුවොත් කොයිතරම් කාලයක් සැපයක් විඳින්න පුළුවන්ද? නේ? එතකොට අම්මා තාත්තා කියන කෙනා විශේෂයි. සමහරු අම්මා තාත්තට සැලකිල්ලක් නැහැ බල්ලෝ බලල්ලුන්ට සලකනවා. එහෙමයි නැද්ද? ඉන්නවා. අම්මා තාත්තා ගැන සැලකිල්ලක් නැහැ. හේගාවට අත්තිසත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයෝ ඇත. ඕපපාතික සත්වයෝ කියන්නේ කවුද? ඉබේ පහළ වෙන කියන්ට එපා. ඉබේ පහළ වෙන නෙමේ පහළ වෙන ආකාර හතරක් තියෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේජද, ඕපපාතික. අණ්ඩජ කියන්නේ බිත්තරයක් ඇතුළෙන්, සංසේජද කියන්නේ තෙත් පරිසරයේ ඔය කුණු මස්සල කානුවල, ජලාබුජ කියන්නේ මෞකුසක. මිනිස්සුත් මෞකුසේ උපදින්නේ බල්ලෝ බලල්ලු මෞකුසේ උපදින්නේ හරක් එළුව බැටළුව ඌරු මෞකුසේ උපදින්නේ ජලාබුජ ඔය කියපු අණ්ඩජත් නොවන සංසේජජත් නොවන ජලාබුජත් නොවන ආකාරයෙන් සත්වයේ උපදිනවා ප්‍රේතයෝ දෙවිවරු යක්ෂයෝ භූතයෝ බ්‍රහ්මයෝ ඇතැම් මිනිසු ඒ කාගේ අවබෝධයේද භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය
අම්බපාලි තෙරණිය පහළ වුණා කියන්නේ ඕපපාතිකෝ. එතකොට එහෙම උපතක් තියෙනවා. මේ ඕපපාතික උපත පිළිගන්නේ නැත්තම් එයාට නිරේ නිරිසත්තු පිළිගන්න විදිහක් නැහැ. ප්‍රේතලෝ ප්‍රේතයෝ පිළිගන්න විදිහක් නැහැ. දෙවිවරු පිළිගන්න විදිහකුත් නැහැ. බ්‍රහ්මයෝ පිළිගන්න විදිහකුත් නැහැ. හීගාවට මේක තියෙනවා. නත්ති ලෝකේ සමන බ්‍රාහ්මණ සම්මාගත සම්මා පටිපන්න යේ ඉමංච ලෝකංච පරංච ලෝකංච සයං අභිඥා සච්චිකත්ව පවේදෙන්ති. මේ ලෝකේ ශ්‍රමණක් බ්‍රාහ්මණවරු නැහැ. ශ්‍රමණක් බ්‍රාහ්මණවරු නැහැ. යහපතට පිළිපන් සම්මාගත සම්මා පටිපන්නා යහපත් ප්‍රතිපදාවේ හික්මෙන යහපතක් කියලා එහෙම ප්‍රතිපදාවක් මේකේ නැහැ. ඒ අයට මෙලෝ පරලෝ අවබෝධ කරන්න බෑ. ඒගොල්ලෝ මෙලෝ පරලෝ අවබෝධ කරලා දේශනා කරනවා කරන අය නැහැ කියලා අදහසකට එනවා. ඒක මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. තේරෙන්නේ? දැන් ඕක තමයි අගටම තියෙන්නේ. ඇයි ඒක අගටම තියෙන්නේ? මා කලින් කියපු ඔක්කොම දේශනා කරන්නේ අම්මා කියන කෙනා විශේෂයි තාත්තා විශේෂයි කියලා ශ්‍රමණ බ්‍රාහ්මණවරු නෙමෙයිද? මෙලවක් තියෙනවා පරලොවක් තියෙනවා කියලා දේශනා කරන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නොවේද? ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා දේශනා කරන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නොවේද? ඊගාවට සුදු කර්මයට සුදු විපාක තියෙනවා. යහපත් කර්මයට යහපතක් සිද්ධ වෙනවා. කළු කර්මයට අයහපත් කර්මයට දුක් විපාක ලැබෙනවා කියලා දේශනා කරන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නොවේද? දන් දෙන්න, බුදු පූජා පවත්වන්න, එකිනෙකාට උපකාර සේවා කරන්න යහපතක් තියෙනවා කියලා කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු නොවේද? එහෙම අවබෝධයක් තියෙන ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ලෝකයේ ඉන්නවා කියන එක අදහන්නේ නැති එක කෙනා එතනින් ඉස්සරහ තියෙන කිසිම දෙයක් අදහයිද? එහෙනම් ඒ කෙනා අමුම අමු මුත්‍රා දෘෂ්ටිකයා. දෙන්නේ ඒ හින්දා තමයි පින්වන්නේ මේ වැදගත්ම අංගය 10ට දාලා තියෙන්නේ. ඒ අංගයේ විශ්වාස නොකරන කෙනාට ඉතිරි අංග කිසිම දෙයක් නෑ. ඒ අංගේ විශ්වාස නොකරන කෙනාට ඉතිරි අංග කිසිම දෙයක් නෑ. එතකොට මේ අංග 10ට තමා කියන්නේ මොකද්ද? දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය. කතමාච භික්කවේ මිත්‍යා දිට්ටි කියලා ඔන්නෝයේ 10 භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අයම් භික්කවේ මිත්‍යා දිට්ටි. ඔන්න මිත්‍යා දෘෂ්ටිය. ওই මිත්‍යා දෘෂ්ටි වල ඉන්න කට්ටියට සිල් රැකිල්ලක් ඕනේ නැහැ. දන් දෙල්ලක් ඕනේ නැහැ. ඇයි දන් දෙන එකේ විපාක නැහැ කියලානේ හිතන්නේ. ඊට පස්සේ එයා අපාය යන්න බය නැහැ. ගියයි පස්සේ තමයි තේරෙන්නේ. එතකොට ඉතින් පරක්කු වැඩි. තේරුණේ? එතකොට පරක්කු වැඩි. පින්ගන්නේ අපේ මේ මනුස්ස සුගතියකට ආවයි පස්සේ වාසනාවට සමහර උන්ට නම් ඉතින් ඒක පේනවා. ආපු තැන පේන්නෙත් නැහැ, යන්න තියෙන තැන පේන්නෙත් නැහැ. නමුත් එහෙම නෙමෙයි, සමහර සත්වයෝ ප්‍රේත ලෝකේ උපදිනවා. ආපු තැනත් පේනවා. අනේ මං අහවල් තැන, රහතුන් වැඩ හිටපු තැන, හැමෝම දන් දෙන තැන මම මේ විදිහට මෝඩයෙක් වගේ, අන්ධයෙක් වගේ, බාලයෙක් වගේ ජීවත් වුණානේ කියලා පේනවා. ඒ ප්‍රේත ජීවිතයේ ඉඳලා තව මාසකට පස්සේ, මාස දෙකකට පස්සේ, අවුරුද්දකට පස්සේ, අවුරුදු 7කට, 10කට, 15කට, 20කට පස්සේ හරි අහවල් නිරේ උපදිනවා නේද කියලා ඒ පැත්තත් පේනවා. මේ පැත්ත බලපුවමත් විඳවන්න තියෙන්නේ. ඇයි?
මෙච්චර යහපතක් සලසා ගන්න තිබිච්ච වෙලාවි කරගත්තේ නෑනේ කියලා. ඒ පැත්ත බලපුවාමත් විඳවන්න තියෙන්නේ. හැබැයි මෙහෙදිත් පෙනුණා නම් හොඳයි නේද? එහෙනම් බොහෝ දෙනෙක් ඈතර වේවි. බොහෝ දෙනෙක් ඈතර වේවි. අර Hindu කෝවිලක් කරන මහත්තයෙක් මුණ ගැහිලා තිබ්බා. එතකොට එතුමා කියනවා ඒ අමනුෂ්‍යයෝ ඇවිල්ලා කතා කරපුවාම මේ අපි අදහන කිසි දෙවි කෙනෙක් ගැන කියන්නේ නැහැ කියන. අපි කියන්නේ ඒගොල්ලෝ. ඔය යක්ෂයෝ අසුරයෝ ගැන කිසි කෙනෙක් ගැන වැදගත් හැටියට කියන්නේ නැහැ කියනවා. අපේ ලෝකවල කතා කරන්නේ බුද්ධ කියලා කෙනෙක් ගැන විතරයි කියනවා. අපේ ලෝකවල කතා කරන්නේ කවුරු ගැන විතරද? බුද්ධ කියලා කෙනෙක් විතරයි කියනවා. අපි බය ඒ බුදුරජා ඒ බුද්ධ කියන කෙනාගේ ශ්‍රාවකීන්ට විතරයි කියනවා. වෙන කිසි කෙනෙකුට අපි බය නැහැ කියනවා. මේ ওই කෝවිලක මන් දන්නේ ඒ ප්‍රධානියට කියන නම මොකද්ද කියලා. පූසාරිද? අන්න ඒ වගේ ප්‍රධාන තනතුරක් දරන මහත්තයෙක් කීවේ. අපි බය ඒගොල්ලන්ට විතරයි කියනවා. උන්දල බය ඒගොල්ලන්ට විතරයි. අපේ උන්දල පුද පූජා අරගෙන ඔළුවේ තියාගෙන ඒක ඇසෙරින් ගනවා කෝවිල් ගානේ. ලැජ්ජයි 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 නේද? ඒකයි මනාකොට සරණ සීලයේ බිඳගත්තු අය තමයි වැඩි. උපාසක නෙමේ මං අර කියන්නේ කලිනොත්. උපාසක චණ්ඩාල අහිකුණ්ඩක. චණ්ඩාල කියන්නේ අහිකුණ්ඩක. උපාසක අහිකුණ්ඩකයෝ තමයි වැඩි. මේ බොහොම පිරිස පොසුල්ලු පිරිසයි ඉන්නේ. මනාකොට සරණ සීලේ රැකගත්තු. සරණ සීලේ කිල්ටු වෙනවා. නැකත් බලපු ගමන් කේන්දර බලපු ගමන් සුබ නිමිති පලාපල බලපු ගමන් ඊට පස්සේ දේවාල ගානේ රිංගපු ගමන් සරණ සීලේ ඉවරයි. සරණ සීලේ ඉවරයි. එතකොට එයාගේ සරණ සීලේ බිඳිලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය අංග ටික තමයි මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. දැන් ඔන්න මම හොඳට ඕගොල්ලෝ අහගන්න. ඇයි මේ සම්මා දිට්ඨිය ගැන මේ කියලා දෙන්නේ? මේ අංගය නැතුව ඉතුරු අංග 6 නැහැ. ඉතුරු අංග 6 ඉතුරු අංග 6යි මේකයි. මේ අංග 7 නැතුව ආර්ය සම්මා සමාධියක් නැහැ. එතකොට මේ අංගේ නැතුව ඉතුරු අංගේ නැහැ කියන්නේ ඒ අංග 7 නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම සම්මා සමාධිය නැහැ කියන්නේ මේ පළමු අංගේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේම නැහැ. තේරුණේ? මේ කාගේ දේශනාවද? ධර්ම රාජෝ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒ ධර්ම රාජයන් වහන්සේගේ අනුශාසනාව. කතමාච භික්කවේ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිම් පහම් භික්කවේ ද්වයං වදාමි. පින්වන් මහණෙනි, මම සම්මා දිට්ඨිය දෙආකාරයි කියලයි කියන්නේ දේශනා කරන්නේ. ආයෙ මං කියන්නම්. සම්මා දිට්ඨිම් පහම් භික්කවේ ද්වයං වදාමි. මම සම්මා දිට්ඨිය වදාමි කියන්නේ වදාරනවා කියනවා. සම්මා දිට්ඨිය වනාහි ද්වෙකක්. සම්මා දිට්ඨිය ආකාර දෙකක් වෙනවා කියලයි මම දේශනා කරන්නේ. අත්ති භික්කවේ සම්මා දිට්ඨි. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨියක් තියෙනවා. අත්ති කියන්නේ ඇත. සම්මා දිට්ඨියක් තියෙනවා. සාසවා පුඤ්ඤභාගියා උපදිවේපක්කා. සම්මා දිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි. සාසවා
පුණ්‍ය භාගිය පින පැත්තටයි බාර. ඒ කියන්නේ පින් රැස් කරගන්න උදව් කරනවා. උපදිවියේ පක්කා සැප විපාක සලසලා දෙනවා. අත්තිබික්කවේ සම්මාදිට්ටි සාසවා පුණ්‍ය භාගිය උපදිවියේ පක්කා. මහණෙනි සම්මාදිට්ටිය තේනවා ආශ්‍රව සහිතයි. දැන් අපේ නිවන කියන එක ආශ්‍රව සහිතද රහිතද? රහිතයිනේ. නමුත් සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි. සමහරුන්ගේ අත කම්මුලට ගියා. ඕ ඈ එහෙමද කියලා. ඕ ආශ්‍රව සහිත සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ පුණ්‍ය භාගිය ඒකෙන් පින් තමයි රැස් වෙන්නේ. උපදිවේ පක්ක අනාගතේ සැප විපාක සලසලා දෙනවා. සබ්බූපති පටිනිස්සග්ගෝ කියලා වචනයක් හම්බෙනවනේ. එහෙනම් නිවනේදී ආශ්‍රවත් නැහැ, උපදිත් නැහැ. සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ නිවන හඳුන්වපු හැටි. එතකොට අන්නේ මේ උපදි කිසිවක් මේකෙදි උපදි තියෙන උපදි වේපාක නිවනේදි උපදි නැහැ. ඔන්න අත්තිබික්ක වේ සම්මාදිට්ටි. සම්මාදිට්ටියක් තියෙනවා ආශ්‍රෝ සහිත. පින් රැස් වෙන පුණ්‍ය භාග්‍යය කියන්නේ පින් පැත්තට උදව් කරනවා, පිනට උදව් කරනවා. උපදි වේපාක මත්තේහි සැප විපාක සලසලා දෙනවා. අත්තිබික්ක වේ සම්මාදිට්ටි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංග. ලෝකෝත්තරා මග්ගංග සතව සම්මාදිට්ඨියක් තියෙනවා. ආර්ය වූ එකක්. ඒක මොන වූ එකක්ද? ආර්ය වූ කියන්නේ ශ්‍රේෂ්ඨ වූ එකක්. ඒක අනාසවා ආශ්‍රව නැති කරනවා. අරක සාසවානි කිව්වේ, මේක අනාසවා. ආශ්‍රව නැහැ, ආශ්‍රව නැති කරනවා. නැතිවන පසෙහි ලෝකුත්තරා මග්ගංගා ලෝකෝත්තර මාර්ගෙහි අංගයක් වෙනවා. මොකද්ද ලෝකෝත්තර මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙන්නේ මේ දෙවනි සම්මාදිට්ඨිය. පළවෙනි එක මොකද්ද? සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා කියන සම්මාදිට්ඨිය. ඒක ලෝකෝත්තර මාර්ගයේ සම්මාදිට්ඨිය නෙමෙයි. ඒක ලෝකෝත්තර නොවන නිසා අපි වචනයක් දෙමුකෝ අපිට තේරුම් ගන්න. එහෙනම් ඒක ලෞකික කියලා. මොකද ලෞකික කියන වචනයක්වත් මේ දේශනාවේ නැහැ. ඒක ඉතින් අපි අතින් දාගන්න එකක් ඈ. අනිත් එක ලෝකෝත්තර නිසා මේක අපි එහෙනම් ලෞකික කියමු. කමක් නැහැ නේද? ඔන්න දෙවනි සම්මාදිට්ඨිය ආර්යයි. ඒක ශ්‍රේෂ්ඨ එකක්. අනාශ්‍රවයි, ආශ්‍රව රහිතයි. ආශ්‍රව දුරු කරන පසෙහි තියෙන එකක්. ලෝකෝත්තර මාර්ගෙහි අංගයක් වන්නේ එයයි. කත් ඔන්න දැන් බලන්න පුදුම ලස්සන පෙළ ගැස්මක් මේක තියෙන්නේ. කතමාච භික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදි වේපක්කා. පින්වත් මහණෙනි සම්මා දිට්ඨිය කුමක්ද? ආශ්‍රව සහිත පින් උපද්දෝලා දෙන, පින් කරන්ට අනුබල දෙන, මත්ෙහි සැප විපාක සලසා දෙන සම්මා දිට්ඨිය කුමක්ද? අත්ති දින්නම් දන් දීමේ විපාක ඇත කියලා කෙනෙක් අදහනවා නම්, කල්පනා කරනවා නම්, එයාට ඒ අදහස තියෙනවා නම්, මේ දෘෂ්ටිය කියන්නේ අදහසට. ඒ අදහස සිත පාතුලේ තැම්පත් වෙලා තියෙනවා ඒ අදහස. ආන් එතකොට ඒක මොකද්ද? දෘෂ්ටියක්. එයාගේ දැක්මට අදාළ දෙයක්. තේරුණේ? එතකොට ඒ දෘෂ්ටිය කියන එක හිතේ ඇති වුණයි පස්සේ එයා හැමදේම ගලපන්නේ දෘෂ්ටියට තමා.
තේරුණාද? දැන් ඕගොල්ලන්ට අදහසක් තියෙනවා. කොයි හරි වැදගත් ගමනක් යද්දි වතුර වීදුරුවක් පෙන් කලයක් හම්බුනොත් හොඳා කියලා. තියෙනවාද නැද්ද කියන්නකෝ. ඈ? නෑ වගේ ඉන්නේ. ඒක තමයි. ඇත්ත කියන්න ඕන මේ සිල් අරගෙන ඉන්නේ. ඔය ඉස්සර තිබුණා දැන් නෑ. බොහොම හොඳයි. නමුත් බලන්නේ ඒක දෘෂ්ටියක් හැටියට අකා මකා යන්නේ නැහැ. බලන්නේ ඒක දැන් ඒක සුළු දෙයක් නෙනේ. අපි හිතමු හිස් මල්ලක් හම්බුනොත් වැඩේ හරි නෑ. නේ? යන ගමන හරියන එකක් නෑ. දැන් අපි හිතමු එළියට බැස ගම හිස් මල්ල දැක්ක කියලා. ඉක්මනටම අර දෘෂ්ටිය වැඩ කරනවාද නැද්ද? වැඩ කරනවා. ඊට පස්සේ තමයි උඩින් පැලස්තරේ ගහලා නෑ නෑ ඕක මංගල කාරණාවක් නෙමෙයිනේ. මේ මොක ඔහොම එකක් භාග්‍යතුන් වහන්සේ දෙසලා නෑනේ කියලා අමාරුවෙන් තමයි මොන දිට්ටිය පිහිටන්නේද? ඕ යහපත පැත්තට හිතන්න පටන් ගන්න. මම මේ කියන එක ඇත්තද බොරුද කියන්නකෝ. ඇත්ත. එහෙනම් බලන්න මම මේ කියන්නේ දෘෂ්ටියක් කියන එක කොච්චර බලවත්ද කියලා. අර හිස් මල්ල දැක්ක ගමන් අර චේතනාව ආයේ හම්බාගෙන එනවා හද මඩට චිත්ත සන්තානයටනේ. ආ දෘෂ්ටිය හැටි. දැන් අපි හිතමු ඔය කතාව කවදාකවත් අහලා නැති විදේශික සූද්දෙක් ඉන්නවා. මල්ලක් අරන් ඉස්සරහට ආවට ප්‍රශ්නයක් තියෙනවද එයාට? ඒ දෘෂ්ටිය හිතේ මුල් බැසගෙන නැති නිසා. එයාට වෙන දෘෂ්ටි තියෙන්න පුළුවන්. මේ හිස් මල්ල ගැන දෘෂ්ටියක් නැහැ. දැන් ඔබට තේරෙනවද මේ හිතේ මේ දෘෂ්ටි ඇති වුණයි පස්සේ එව්ව කුසලයේ පැත්තට අකුසලයේ පැත්තට වැඩ කරන හැටි තේරෙනවද? ඔය නිසායි භාග්‍යතුන් වහන්සේ වදාළේ මිත්‍යා දෘෂ්ටියෙන් කවදාකවත් සැප විපාකයක් සැලසෙන්නේ නැහැ. ඒක උන්වහන්සේ උපමාවකින් වදාලා හරියට කොහොඹ ඇටයක් තිත්ත ඇටයක් හිටෙව්වා වගේ. කොහොඹ ඇටයක් හිටෙව්වයි පස්සේ ඒකෙන් අදින මුළුත් තිත්තයි. ඒකෙන් අදින කඳත් තිත්තයි. ඒකෙන් ඇතිවෙන අතුපතරත් තිත්තයි. ඒකෙන් ඇතිවෙන දලුත් තිත්තයි. ඒකෙන් ඇතිවෙන කොළත් තිත්තයි. ඒකෙන් ඇතිවෙන ගෙඩිත් තිත්තයි. ඒකෙන් ඇතිවෙන මේ මලුත් ගෙඩිත් සියල්ලම තිත්තයි. මිත්‍යා දෘෂ්ටි ඒ වගේ කීවා. දැන් ඔබට හොඳට තේරෙවි තේරෙනවා ඇති මල්ලේ කතන්දරේ කියපුවම තමන්ගේ හිතේ අදහස තියෙනවා නම් ගමනක් යද්දී ඉස්සරහට මල්ල දැක්ක ගමන් දෘෂ්ටිය වැඩ කරනවා. ඒ ඔය විදිහටත් අපි ඉන්නේ දෘෂ්ටි ජාලයක. ඒ දෘෂ්ටිය මත පිහිටලා තමයි අපි වැඩ කරන්නේ. සම්මා දිට්ඨියට එනවා කියන එක ලෞකික වුණත් එහෙනම් ලේසි වෙන්නේ නැහැ. අමාරුයි. ලෞකික වුණත් අමාරුයි. තේරුණේ? ඔන්න දෘෂ්ටි. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සම්මා දිට්ඨිය කතමාජ බික්කවේ සම්මා දිට්ටි සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවේපක් ආශ්‍රෝ සහිත පිං උපද්දවලා දෙන සැප විපාක සලසන සම්මා දිට්ඨිය කුමක්ද? අත්ති දින්නම් දන් දීමේ විපාක ඇත. අත්තිටං පුද පූජා පවැත්වීමේ වන්දනාමාන කිරීමේ විපාක ඇත. දැන් ඒක තියෙන අය තමයි මහසෑය වඳින්න යන්නේ, බෝධීන් වහන්සේ වඳින්න යන්නේ. ඒ අදහස් තියෙන නිසා අත්තිට අත්තිහුතං උපකාරක සේවා සැලසීමේ විපාක ඇත. දැන් ශ්‍රම දාන කිරීමේ විපාක ඇත. දැන් මට හරි සතුටු හිතුණ පින්වත්නි. දැන් අපි මම මතක් කළේ වෙසක් එකට දන්සලක් දුන්නා කියලා. අපි ඒකට සංවිධානය කළේ කොහොමද? උදේ පහට අපේ අසපුවෙන් බස් එකක් යනවා.
ඒ උදේ පහට ගිය බස් එක හවස පහට එහෙම් පිටත් වෙනවා පොල් ගහ වෙලින්. දවල් දෙකට බස් එකක් යනවා ආයේ කොළඹ අපේ අසපුවේ. දවල් දෙකට යන බස් එක පාන්දර දෙකට ආපහු පිටත් වෙනවා. එතකොට උදේ ගිය ටීම් එක හවස පහේ බස් එකේ ආපහු එන්න ඕන. ළමයි හිටියා මේ තරුණ දුවල පුතාලා උදේ පාන්දර පහට දැන් ඊට ඉස්සරින්ද පෝය. රෑ එළි වෙනකම් පිරිතක්. රෑ එළි වෙනකම් පිරිතුත් කියලා. එතකොට ඒ පිරිතටත් ඉස්සෙල්ලා අසපු අස් කරන්න ඕන, සරසන්ට ඕන, බල්බල් දාන්න ඕන, වෙසක් කූඩු එල්ලන්න ඕන, ඔය ඔක්කොමත් කරලා. රෑ එළි වෙනකම් පිරිතුත් කියලා. පහේ බස් එකේ පොල් ගහවෙල ගිහිල්ලා හවස පහට ආයේ එන්නේ නැතුව පාන්දර දෙක වෙනකන් දම්සලේ වැඩ කරලා පාන්දර දෙකට කොළඹ ඇවිල්ලා පාන්දර දෙකට එහෙම් පිටත් වෙලා මෙහාට ඇවිල්ලා ආයේ රැකිරක්ෂාවලට ගිහිල්ලා සමහර අය මේ ගෑනු දරුවෝ නර්සර්ස්ලා ආයේ රස්සාවට ගිහිල්ලා හවස් වෙනකන් වැඩ කරලා ඕෆ් වෙලා දැන් යන්න බස් එකක් නැහැ. පාරේ බස් එකේ ආයේ කොළඹ මේ කොළඹට ගිහිල්ලා පාරේ බස් එකේ පොල් ගහවෙලා ඇවිල්ලා ආයේ පාන්දර දෙවනි දවසෙත් අපි දන්සල දුන්නා. පාන්දර දෙක වෙනකන් දන්සල කරලා තමයි කොළඹට එන්නේ. එතකොට උපකාරක සේවාවල විපාක නැත කියලා හිතනවා නම් එහෙම කරાવીද? නෑ. උපකාරක සේවාවල විපාක ඇත කියලා අදහන අය තමයි එහෙම කරන්නේ. මට හරි සතුටු හිතුණා ඒ අයව දැකලා. අනේ මේ ළමයි කොයිතරම් පින් රැස් කරගන්නවාද කියලා. ඊගාවට අති සුඛ දුක්ඛතානම් කම්මානම් පලං විපාකෝ. මේ යහපත කරපුවාම යහපත සැලසෙනවා. අයහපත කරපුවාම අයහපත සැලසෙනවා කියලා අදහසක් තියෙනවා. ඒක යාගේ දෘෂ්ටියක්. ඒක මොකද්ද? ඒක නාගේ දෘෂ්ටියක්. එතකොට මේ විදිහට දන් දෙන අය ඕනතරම් යහපතේ සැරසෙන අය ඕනතරම් ලෝකේ ඉන්නවා. ලෝකේ ඕනතරම් ඉන්නවා. අත්ති අයන් ලෝකෝ මෙලවක් තියෙනවා. අත්ති පරලෝකෝ පරලොවක් තියෙනවා. අන්න පරලොවක් මෙලවක් තියෙනවා. පරලොවක් තියෙනවා කියලා අදහන කෙනා තමයි. ඒ අදහස හිතේ තියෙන කෙනා තමා සිල්වත් වෙන්නේ, දන් දෙන්නේ, ගුණවත් වෙන්නේ, උපකාරක සේවා සලසන්නේ. ඇයි? පරලොවක් තියෙනවා නම් එයා අහනවා පරලෝ කොයි වගේද? අයන් ලෝකෝ කියන්නේ මෙලව. අයන් ලෝකෝ විතරනම් තියෙන්නේ මරණයෙන් මත්තෙත් ආයෙත් මෙලොව. ප්‍රශ්නයක් තියෙනවද? නෑනේ. ප්‍රශ්නයක් නෑ. මනුස්ස ලෝකේ ආපුවම පොඩි රැකවරණයක් තියෙනවා මොනවා වුණත්. නීති රීති ටිකක් හරි තියෙනවනේ නේ. හැබැයි පරලෝකෝ මෙලවක් තියෙනවා. මෙලෝ විතර නම් තියෙන්නේ ප්‍රශ්නයක් නෑ ආයේ මනුස්ස ලෝකේ. හැබැයි පරලෝකුත් තියෙනවා. පරලොව නිරේ වෙන්න පුළුවන්. තිරිසන් අපායේ වෙන්න පුළුවන්. പ്രേත ලෝකේ වෙන්න පුළුවන්. කොහේ යයිද අපි දන්නේ නෑ. අසුර ලෝකේ වෙන්න පුළුවන්. ආන් ඒකයි. එතකොට එයා කල්පනා කරනවා මම පරලෝ කොහේ යයිද දන්නේ නැහැ. එතකොට එහෙම කල්පනාවක් තියෙන කෙනා මෙලොවක් තියෙනවා පරලොවක් තියෙනවා කියලා අදහසක් තියෙනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියේද සම්මා දිට්ඨියේද? සම්මා දිට්ඨිය. එතකොට කවුරු හරි විද්‍යාඥයෙක් හරි සුද්ධෙක් හරි එයාට කිව්වොත් එහෙම නෑ නෑ එහෙම එකක් නෑ කියලා එයා පිළිගන්නවද? නෑ. ඊගාට ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අත්ති මාතා අත්ති පිතා. අම්මා කියන කෙනා විශේෂ කෙනෙක්.
අම්මා කියලා විශේෂ කෙනෙක් ඇත. තාත්තා කියන කෙනා විශේෂ කෙනෙක්. පියා කියලා විශේෂ කෙනෙක් ඇත. අත්ති මාතා අත්ති පිතා. අත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්වයෝ ඇත අර කියපු අණ්ඩජ ජල සංසේජද ජලාබුජ කියන උපත්වලින් තොරව පහළ වෙන ඕපපාතික සත්වයෝ ඇත. එතකොට එයාට ප්‍රශ්නයක් නැහැ. දෙවිවරු ඉන්නවද, ප්‍රේතයෝ ඉන්නවද, භූතයෝ ඉන්නවද, ඒ මොකුත් ඇහැට පේන්න ඕනද, ඒ මොකුත් කතන්දර එයාට නැහැ. අත්ති ලෝකයේ සමන බ්‍රාහ්මනා සම්මාගතා සම්මා පටිපන්නා. මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඉන්නවා, යහපත් මඟ ගමන් කළ යහපත් පිළිවෙතේ හැසිරෙන ඒ ශ්‍රමණ බ්‍රාහ්මණවරු යේ ඉමංච ලෝකංච පරං ලෝකංච. ඔවුන් විසින් මෙලව පරලොව සයන් අභිඤ්ඤා සච්චිකත්වා. තමන් විසින්ම අභිඤ්ඤා අවබෝධ කරගෙන සච්චිකත්වා සාක්ෂාත් කරගෙන පවේදෙන්ති ප්‍රකාශ කරනවා කියලා දෙනවා. ඒක සම්මාදිට්ඨි අවසාන අංගය. එතකොට ඒ අංගයේ තියෙන කෙනා තමයි ඇයි ඒක අග තියෙන්නේ? මං කලින් ඇහුවා වගේ ආයෙ අහන්නේ ඇයි? ඒ අංගයේ තියෙන කෙනාට තමයි ඉස්සරහා අංග පිටන්නේ. ඇයි ඒ? එයා දන්නවා, එයාට අදහසක් තියෙනවා, මේ ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු කියලා කට්ටියක් ඉන්නවා, පහළ වෙනවා. ඒ අය තමන්ගේම විශේෂ නුවණකින් මෙලෝ පරලොව අවබෝධ කරලා දේශනා කරනවා. ඒ අංගයේ ඒ විශ්වාසයේ තියෙන හින්දා තමයි එහෙනම් අපිට අදහසක් තියෙනවා. අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මෙලව පරලෝ අවබෝධ කළ කරලා දේශනා කරන ශ්‍රමණේක්‍ය බ්‍රාහ්මණේක්‍ය කියලා. බ්‍රාහ්මණයා කියන්නේ බමුණා කියන අදහසින් නෙමෙයි. රහතන් වහන්සේටත් බ්‍රාහ්මණයා කියලා කියනවා. ශ්‍රමණයන් වහන්සේ කියලාත් කියනවා. එතකොට අන්න ඒ අදහස ආවපු ඒ අදහසට පැමිණි කෙනාට තමා ඇයි ශ්‍රමණ බ්‍රාහ්මණවරු තමයි දන් දෙන්න දන් දීමේ විපාක ඇත කියන්නේ. වන්දනාමාන කරන්න බුදු පූජා පවත්වන්නට කියන්නේ. එතකොට ඕපපාතික සත්වයෝ ඇත කියන්නේ, නිරේ ඇත, දෙව්ලෝ ඇත කියන්නේ. එතකොට ඒ අදහස තියෙන කෙනා තමයි ඒක අදහන්නේ, විශ්වාස කරන්නේ. අයම් භික්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපති විපක්ඛ. පින්වත් මහණෙනි, ඔන්න ඔයක තමයි ආශ්‍රෝ සහිත පිනට අනුබල දෙන, පිනට උපකාර කරන, සැප මැත්තේහි සැප විපාක සලසා දෙන සම්මා දිට්ඨිය. ඔය අංග 10 තියෙනවා නම් එයා සම්මා දිට්ඨියෙන් යුක්තයි. මොන සම්මා දිට්ඨියෙන්ද? ඒ ලෞකික කියන එක එක වචනයක් දාගත්තට අතින් අපි ඒකට කියන්න ඕන මොන සම්මාදිට්ඨියෙන්ද ඒ කෙනා යුක්ත? ආශ්‍රම සහිත පින රැස් වෙන සැප විපාක සලසා දෙන අදහසකින් යුක්තයි. හැබැයි ඒ අදහස ආශ්‍රව සහිතයි, පින් රැස් වෙනවා ඒ අදහස නිසා, මත්ෙහි සැප විපාක සලසෙනවා. හරිද? දැන් ඔන්න මිත්‍යා දෘෂ්ටිය කියලා දුන්නා. සම්මා දිට්ඨියකුත් සම්මා දිට්ඨි ආකාර දෙකයි කියලා වදාලා ඒකෙන් එකකුත් කියලා දුන්නා. කතමාච භික්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. පින්වන් මහණෙනි, ආරි වෙච්චි, ශ්‍රේෂ්ඨ වෙච්චි, අනාසවා, සාසවා නෙමේ අනාසවා. ඒ කියන්නේ ආශ්‍රව රහිත, ආශ්‍රව රහිත බවට එක්ක පමුණුවන, ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර, ලෝකේ
උත්තරීතර මග්ගංගා මාර්ගෙහි අංගයක් වෙච්චි සම්මා දිට්ඨිය කුමක්ද? යාකෝ භික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමග්ගීනෝ අරිය මග්ග භාවයතෝ පඤ්ඤා පඤ්ඤා ඉන්ද්‍රියං පඤ්ඤා බලං ධම්ම විචේ සම්බොජ්ජංගං සම්මා දිට්ටි මග්ගංගං අයං උච්චති භික්කවේ සම්මා දිට්ටි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. ඔන්න පින්වත්නි, ලෝකෝත්තර මාර්ගෙහි අංගයක් වෙච්චි සම්මා දිට්ඨිය හඳුන්වලා දීපු හැටි. කවුද? ධර්මරාජයන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ හැටි. එහෙනම් මේක පටන් ගන්නෙ කොහොමද? ආර්ය වූ, ශ්‍රේෂ්ඨ වූ, අනාස වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වන සම්මා දිට්ඨිය කුමක්ද? ඒ තමා අරිය චිත්තස්ස. පින්වත් මහණෙනි, යාකෝ භික්කවේ, පින්වත් මහණෙනි, මේ කාරණේදී මහණෙනි, අරිය චිත්තස්ස ආර්ය වූ සිත් ඇති. මොන සිත් ඇතිද? ආර්ය වූ සිත් ඇති. තේරුම කියලා දෙන්න ඈ. අනාසව චිත්තස්ස කෙලෙස් නැති වෙන සිතක් ඇති. මොන සිතක්ද? කෙලෙස් නැති වෙන සිතක්. කෙලෙස් ගෙවෙන සිතක් ඇති. අනාශ්‍රව සිත් ඇති. ආර්ය මග්ග සමග්ගීනෝ, ආර්ය මාර්ගේ යුක්ත වූ. මොන මාර්ගයෙන්ද? ආර්ය මාර්ගයෙන් යුක්ත වූ. ආර්ය මග්ග සමග්ගීනෝ, ආර්ය මග්ගම් භාවයතෝ, ආර්ය මාර්ගයේ ප්‍රගුණ කරන්නේ කෝගේ? පඤ්ඤා. ඔය කියපු අංග තියෙන කෙනෙකුගේ ප්‍රඥාව. මොන කියන අංගද? අරිය චිත්තස්ස ආර්ය සිත් ඇති. අනාසව චිත්තස්ස කෙලෙස් දුරුවන, ආශ්‍රව දුරුවන සිත් ඇති. අරිය මග්ග සමග්ගීනෝ, ආර්ය මාර්ගයේ වඩන, ආර්ය මාර්ගයෙන් යුතු, ආර්ය මාර්ගයෙන් යුක්ත වූ. සමග්ගීනෝ කියන්නේ යුක්ත වූ. අරිය මග්ගම් භාවයතෝ, ආර්ය මාර්ගයේ වඩන පඤ්ඤා. එහෙම ඇති කෙනාගේ ප්‍රඥාවක් ඇද්ද? පඤ්ඤා ඉන්ද්‍රියං. එහෙම ඇති කෙනාගේ ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? පඤ්ඤා බලං. එහෙම ඇති කෙනාගේ ප්‍රඥා බලයක් ඇද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගෝ. අවබෝධයට උපකාර වන අංගයක් හැටියට නුවණින් විමසීමක් ඇද්ද? ධම්මවිචේ බලයක් ඇද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද? සම්මා දිට්ටි මග්ගංගං, සම්මා දිට්ටි මාර්ගංගයක් ඇද්ද? අයං උච්චති භික්කවේ සම්මා දිට්ටි අනාස අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. අන්න එහෙම කෙනාගේ සම්මා දිට්ඨිය තමයි ආර්ය වූ අනාශ්‍රව ලෝකෝත්තර මාර්ගංගයක් වෙච්චි සම්මා දිට්ඨිය. දැන් මේක අපි චුට්ටක් තේරුම් ගන්න කල්පනා කරමු. අරියා, අරිය චිත්තස්ස ආර්ය සිත් ඇති. දේවදත්තට ආර්ය සිත් තිබ්බද? කොහොමද කියන්නේ නැහැ කියලා. ඔයා එනම් නිරේ යන්නේ නැහැ. හරියට හරි. පින්ගන්නේ අපි කියන්නේ මොන අටංග මාර්ගය කියලාද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. නිකම් අපි අටංග මාර්ගය කියන්නේ නැහනේ. ඒ මාර්ගයට කියන්නේ මොන මාර්ගයේද? ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය. ආර්ය වූ අංග 8කින් යුතු මාර්ගය. අංග 8ේ පාර කියන්නේ ආර්ය වූ මාර්ගය අංග 8කින් යුක්තයි. එහෙමනේ අපි කියන්නේ. ඔන්න ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයටම කියනවා සෝත කියලා. මොකද්ද?
ඔව් දැන් අර මං කිව්වේ දැම්මම ඉතින් මෙච්චර කල් මේ යුගයේ අධර්මය හෙනවා නම් ධර්මී වගේ තව ඉතින් පහුවෙද්දි කොයි මොනවාද දැන් ඔය පහුගිය කාලේ දැන් නම් තාමත් ඉතින් කියනවා ඇත ඒ කියපු එකක් ඉතින් වෙනස් කරගන්නත් බෑනේ තියෙන මාන්නෙට එක උන්නාංශ කෙනෙක් කී හිටියා නංගියේ මල්ලියේ කියලා බණ කියලා සෝතාපන්න මොකද්ද සෝත කියන්නේ කන ආපන්න කියන්නේ කනට එනවා හරි බලපුවම නිකන් ඒ වගේ නංගියේ මල්ලියේ සෝත කියන්නේ කන මේ ආපන්න කියන්නේ කනට එනවා එතකොට ධර්මයේ කනට ආවා කියන්නේ යා සෝතාපන්නයි හරි ලේසියිනේ එතකොට මේ දේවදත්ත බීරිද දන්නේ නැහැ නේ ඈ දේවදත්ත බීරිද දන්නේ නැහැ ඇයි දේවදත්ත සෝතාපන්න වුණේ නැහැ නේ එහෙමනම් ඒක හරිද ඒ ධර්ම දේශනා නෙමෙයි අනර් අධර්ම දේශනා සෝත කියනවා සැඩපහරට පැමිණියා කියන අර්ථයෙන් සෝතාපන්න කියනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝත කියන්නේ මොකටද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණියයි පස්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ සැඩපහරට පැමිණියයි පස්සේ එයා නිවන නම් වූ සාගරයට ගසහාගෙන යනවා නිදියගෙන හිටියත් බුද්ධ දේශනාවේ තියෙන්නේ කොහොමද එයා සසරේ කොයිතරම් ප්‍රමාදීව වාසය කළත් නිවන නම් වූ සාගරයට ගසාගෙන යනවා ආත්ම භාව හතක් ඇතුළත නැතේ බවං අට්ඨමං ආදියන්ති ආත්ම භාව හතක් ඇතුළත නිවනට යනවා අටක් නැහැ නැතේ බවං අට්ඨමං ආදියන්ති රතන සූත්‍රයේ තියෙන්නේ එතකොට ඒකෙනා කොයිතරම් ප්‍රමාද වුණත් ආත්ම භාව හතයි අටක් නෑ එහෙනම් එයා සසරේ ගහගෙන යන්නේ යා මාර්ගෙට ඒ සැඩපහරට ආවයි පස්සේ සසරේ ගහගෙන යන්නේ නිරේ දිසාවට නෙමෙයි ප්‍රේත ලෝකයේ දිසාවට නෙමෙයි දෙව්ලෝකියත් මනුලෝකියත් එයා යන ගමන යන්නේ නිවන දිසාවට ගහගෙන යනවා යා එයාව ඇද්දගෙන යනවා එයාගේ ජීවිතේ. ඒ මොකද? එයා රැස් කරපු කුසලයක බලයක් තියෙනවා. එයා ඇති කරගත්තු දෘෂ්ටියක අදහසක බලයක් තියෙනවා. ඒ දෘෂ්ටිය මොකද්ද? සම්මා දිට්ඨිය. දැන් මම ඔබට සසරේ අපේ හිතවල ඇති වෙලා තියෙන අදහස්වල බලය මං කියලා දෙන්නම්. මං සමහරට කලින් කිව්වද්ද කොහෙද? ඔබට කවුද කියලා දුන්නේ ලස්සන කැත තෝරන්න මේ ලෝකේ ලස්සන කැත කියලා දෙයක් තියෙනවද ඈ නෑලු බොරුමයි කියන්නේ ඇයි ඕගොල්ලෝ ලස්සන කැත බලන්නේ නැද්ද හැඩ වැඩ බලනවද හැඩ වැඩ බලපුවම හැඩ නම් ලස්සන නැද්ද ආ ඒකනේ මොන ලස්සන කැත තෝරන්න කවුද කියලා දුන්නේ? ඈ බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය දැනීමද ඒක? ඈ සාමාන්‍ය දැනීමද? නෑ මේ සසරේ පුරුදු කරපු එක. සසරේ පුරුදු කරපු එකක් ඒක ඡාද මඩලේ පිටලා තියෙන දෘෂ්ටියක් ඒක අදහසක් බලන්න මේ අදහසට අනුව තමයි අපි හැමදේම තෝරන්නේ සමහරුන්ට දැන් සංගීතය ගත්තම අර බෙරිහන් දීගෙන කෑ ගහගෙන හූ කියාගෙන තියෙන සංගීතය තියෙන්නේ ඈ අර කොස්කවල ගොඩේ හරක් දඟලනවා වගේ තකරමට මේ මොනවාද අද කිතුල්ලට වැටෙනෝ වගේ පටපටාන් ගහලා එහෙන සද්දේ එන්න පුපුරනෝ වගේ හරි මිහිරි
සමහරුන්ට හරි අමිහිරි. අර නිරේ හෙන්න පුපුරන හඬේ ඉඳලා කෑ ගහන ගෝසාව ඉඳලා ආපු අයට මිහිරි, හරිම මිහිරි. සමහර අයට පේන්න බෑ ඒ සංගීතේ. එතකොට ඇයි මේ වෙනස? සසරේ පුරුදු කළා තියෙන හැටි. එතකොට බලන්න එච්චර අපේ හිතේ අදහසක් පිහිටනවා. සම්මා දිට්ඨිය පිහිටියයි පස්සේ පින්වත්නි, ඒ දෘෂ්ටිය එයාගේ ආත්ම භාව හත ඇතුළතම එයාත් එක්ක යනවා ගමන. තේන්නද කියපු එක? දැන් අපි ලස්සන කැත තෝරන්නේ කොහොමද? අම්මා කියලා දුන්නේ මෙහෙම නාය තියලා, මේ පාටට පාට තිබිලා, මේ විදිහට ඇහැ තිබ්බම ලස්සනයි කියන්නේ, මේ විදිහට තිබ්බම කැතයි කියාපන් කියලා කවුරුවත් කියලා දුන්නද? නෑ, අපි තෝරනවා. ඒ අපි සසරෙන් ගෙනල්ලා තියෙන එක. එහෙනම් ඒ ගේනවා වගේ සම්මා දිට්ඨියට යම් කෙනෙක්පත් උනායි පස්සේ ඒ අදහස හිතේ පිහිටනවා. ඒකේ යගේ චිත්තසංතානයේ තියෙන අදහස පිහිටනවා විතරක් නෙමේ, ඒ අදහස මෝරනවා. ආත්මභාව හතයි උපරිම. සමහරුට එකක් වෙන්න පුළුවන් ඉන්ද්‍රිය ධර්මයන්ගේ හැටියට. ඒකට කියනවා ඒක බීජී. දෙක තුනක් හතරක් වෙන්න පුළුවන්. එයාට කියනවා කෝලං කෝල. උපරිම හත දක්වාම ඉන්නත් පුළුවන්. සක්කත්තු පරම. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පෙන්වන්නේ සෝත කියනවා. තේරුණද? එතකොට මේක අටංග මාර්ගය කියන්නේ නැහැනේ. මොන මාර්ගයේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ මාර්ගයට ආවයි පස්සේ සෝත කියන්නේ සැඩපහරට. ආපන්නෝ කියන අදහසින් ඒකට පැමිණියා කියන අදහස කියනවා. තේරුණද? පැමිණියා කියන අදහසින් ආපන්නයි කියලා කියනවා. එතකොට සෝතාපන්නයි. සෝතේට පැමිණියා. සැඩපහරට පැමිණියා. පැමිණියේ මොන සැඩපහරටද? ආර්ය වූ මාර්ගයට සැඩපහරට. පැමිණියේ මොන සැඩපහරටද? ආර්ය වූ සැඩපහරට පැමිණියේ. තේරුණාද? එතකොට එහෙමනම් මේ ආර්ය මාර්ගයට පැමිණිච්ච කෙනාට තමයි අරිය සිත තියෙන්නේ, ආර්ය වූ සිත් තියෙන්නේ. එහෙනම් මේ ආර්ය චිත්තස්ස ආර්ය වූ සිත්ති කියන්නේ කාගේ සිත ගැනද මේ කියන්නේ? සෝතාපන්න කෙනාගේ සිත ගැන. කාගේ සිත ගැනද මේ කියන්නේ? සෝතාපන්න ශ්‍රාවකයාගේ සිත ගැන. අරිය චිත්තස් ඔන්න මේ ආර්ය වූ අනාස වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වෙච්චි සම්මා දිට්ඨිය භාග්‍යවතුන් වහන්සේ හඳුන්වා දීපු හැටි. අරිය චිත්තස් ආර්ය සිත් ඇති. එතකොට දැන් මේ කාගේ සිත ගැනද මේ කියන්නේ? සෝතාපන්න කෙනාගේ සිත. අනාසව චිත්තස්ස ආශ්‍රව රහිත සිත් ඇති. දැන් සෝතාපන්න කෙනාගේ ආශ්‍රව සම්පූර්ණයෙන් ගෙවිලා ගියලද? නෑ, නමුත් තියෙනවා. එතකොට මේ කෙනාගේ සිතේ හැබැයි තවදුරටත් ආශ්‍රව වර්ධනය වෙන පැත්තක් නෑ. අනාසව චිත්තස්ස කියන්නේ ඒකයි. මං ඒකනේ කිව්වේ, නිදියගෙන හිටියත් මේ සැඩපහරට පැමිණි කෙනා ගහගෙන යනවා. කොහාටද? අමා මහ නිවන නම් වූ සාගරයට. එතකොට මේ කෙනාගේ ජීවිතය තුළ ආයේ ආයේ ආශ්‍රව වැඩෙන්නේ නැහැ. ඉන් සසරේ ආත්මභාව හතක්ම ඉපදුනත් ඒ ආත්මභාව හත ඇතුළත ටික ටික නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද? අනාශ්‍රව වෙන එක. පොඩ පොඩ වෙන්නේ මොකද්ද? අනාශ්‍රව වෙන එක. අන්න ඒ අර්ථයෙන් අනාසව චිත්තස්ස කියනවා. අරිය මග්ග සමග්ගීනෝ ආර්ය මාර්ගයෙන් යුක්ත වූ. දැන් ආර්ය මාර්ගය මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය මාර්ගය කියන්නේ ඒකට. එතකොට ආර්ය මාර්ගයට පැමිණුණා කියන අදහසින් තමයි සෝතාපන්නයි කියන්නේ. සෝතේට ආවා. සැඩපහරට ආවා.
එතකොට ආර්ය මග්ග ආර්ය මග්ගස්ස සමග්ගීන ආර්ය මග්ග සමග්ගීනෝ කියන්නේ ආර්ය මාර්ගයට පැමිණිච්චි. එහෙනම් ආර්ය මාර්ගයට පැමිණිච්චි කියන්නේ එයා ආර්ය මාර්ගයේ ඉන්න කෙනෙක්. ආර්ය මාර්ගයේ ඉන්නවා කියන්නේ කවුද? සෝතාපන්නයි. දැන් අපි වාහනේ හයිවේ එකට දාපුවම කෝල් එකක් එනවා. අපින් අහනවා කොහෙද ඉන්නේ? දැන් කියන්න තියෙන්නේ මොකද්ද? ආ අපි මේ ඉන්නේ හයිවේ එකේ කියනවා නේ. දැන් හයිවේ එකට දැම්මයි පස්සේ එහෙම කියනවා. තාම හයිවේ එකට යනවා. දැන් තාම හයිවේ එකේ නෑ. ඔව් තාම අර කැඩිච්ච පාරවල් දිගේ එහෙමනේ. තාම මේ පැත්තට යනවා. කොහෙද ඉන්නේ කියලා අහනවා. ඈ දැන් කියනවාද හයිවේ එකේ ඉන්නේ කියලා? ආ යන්න ළඟයි. යා ළඟ නම් හොඳයි. එතකොට අර වචනේ පාවිච්චි කරන්න බෑ. ඒ වචනේ පාවිච්චි කරන්න බෑ පින්වන්නේ. හයිවේ එකේ නැත්තම් කලින් කියපු එක කියන්න බෑ. මොකද්ද කලින් කිව්වේ? අපි මේ හයිවේ එකේ ඉන්නේ කියලා කියන්න බෑ. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වෙනකන්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වෙච්ච ගමන් එයා සෝතාපන්නයි. එතකොට ඒකට සෝතාපන්න නොවිච්ච කෙනෙකුට කියන්න පුළුවන්ද ආර්ය මග්ග සමග්ගීනෝ මම මේ ආර්ය මාර්ගයෙන් යුක්තවයි සිටින්නේ කියලා? කියන්න බෑ. කියන්න බෑ වින්වත්නි. කියන්න බෑ. එතකොට එහෙමනම් ආර්ය මාර්ගයේ යුක්ත කෙනා කියන්නේ, ආර්ය මාර්ගයෙන් යුතු කෙනා කියන්නේ කාටද? සෝතාපන්න කෙනාට. ආර්ය මග්ග සමග්ගීනෝ ආර්ය මග්ග භාවයතෝ ආර්ය මාර්ගයේ වඩනවා. ආර්ය මාර්ගයේ වඩනවා. ආර්ය මාර්ගයේ වඩන්න නම් ආර්ය මාර්ගයේ ඉන්න ඕන නේද? ආ ආර්ය මාර්ගයේ වඩන්න බෑ. ආර්ය මාර්ගයේ දැන් අපි හිතමු හයිවේ එක හදන කෙනෙක් ඉන්නවා. අපි හිතමුකෝ මේ නිකන් ඔබට තේරෙන්න උදාහරණයක් කියන්නේ. අපි හිතේම හයිවේ එක හදන කෙනෙක් ඉන්නවා, සේවකේ. එයාට කෝල් එකක් ඇවිල්ලා අහනවා මොකද කරන්නේ? අපි මේ මං දැන් වැඩ කරන්නේ අර කෙනේ. අපි මේ පාර හදනවා. මොකද්ද හදන්නේ? හයිවේ එක, හයිවේ එක මාතරට යන්නේක හදනවා කියලා කියන්න පුළුවන් නේ. හරිද? ওই කුයිහර් කැඩිච්ච පාරක් හදන කෙනෙකුට ඒක කියන්න පුළුවන්ද? බෑ. හැබැයි එයා හදන්නේ හයිවේ එකට යන්න තියෙන මාර්ගය වෙන්න පුළුවන්. ඒත් එයාට කියන්න පුළුවන්ද මම මේ හයිවේ එක හදනවා කියලා? ආ? බෑ. එහෙනම් ආර්ය මාර්ගයට පැමිණිච්ච කෙනාට තමයි ආර්ය මාර්ගයේ වඩන්න පුළුවන්. තරහ වෙන්න එපා කිව්වට හොඳයි. එතකම් කරන්නේ මොකද්ද? ආර්ය මාර්ගයට යෑම පිණිස පාරාදන එක. ආර්ය මාර්ගයට ගියපු කෙනාට තමයි ආර්ය මාර්ගයේ වඩන්න පුළුවන්. ආර්ය මාර්ගයට යනකම් වැටෙනකම් මොකද්ද කරන්නේ? ආර්ය මාර්ගයට යෑම පිණිස තාම මේ කටුවකුල් සුද්ධ කරගෙන පාර හදන එක තමයි මේ කරන්නේ. කමන්නේ නැණි ගේල දුන්නට. ආර්ය මග්ග භාවයතෝ කියන්නේ ඒකයි. අන්න එහෙම කෙනාගේ ප්‍රඥාවක් ඇද්ද? ඔය කියපු අංග වලින් යුක්ත කෙනාගේ ප්‍රඥාවක් ඇද්ද? පඤ්ඤා ඉන්ද්‍රියං. ඒ කෙනාගේ දැන් ඔබ දන්නවනේ පංච ඉන්ද්‍රිය පංච බල කියලා දෙකක් තියෙනවා. එතකොට ඒ ප්‍රඥා ඉන්ද්‍රියක් හැටියට ඒ දෘෂ්ටිය වැඩ කරනවා. තේරුණාද? ඉන්ද්‍රියක් හැටියට වැඩ කරනවා කියන්නේ පින්වන්නේ සද්දයක් ඇහුනම අපි කනද හරවන්නේ ඇහැද හරවන්නේ? කනනේ. ඕකට අපිට ආයේ මේ උපදෙස් දෙන්න ඕනේද සද්දයක් ඇහුනම කන හරවන්න කියලා? දැන් හිමීට සද්දයක් ඇහෙනවා. අපිට මේක හොඳට අහගන්න ඕන. දැන් මොකද කරන්නේ? ඇහැ තියෙනවද හරවනවද මේ පැත්තේ?
ඈ නෑනේ මොකද්ද හරවන්නේ කන දැන් ආම් බලන්න කියපුවාම අපි කනද හරවන්නේ ඇහෙද හරවන්නේ ඇහැ වර මේ ඉන්ද්‍රිය කියන එක ඒ ඒ ඒ වෙලාවට ඒ අවශ්‍ය දෙයට අවශ්‍යතාවයට අනුව ඉන්ද්‍රිය වැඩ කරන එකක් වැඩ කරන එක මේ ප්‍රඥා ඉන්ද්‍රිය පහළ වුණයි පස්සේ ඒ ඉන්ද්‍රිය හැම එකටම වැඩ කරනවා ඇස කන නාසය දිව කය මනසත් කියන ආයතන හයත් එක්කම මේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩ කරනවා ඒ ඉන්ද්‍රිය හරහා තමයි ඊට පස්සේ ආගේ චිත්තසංතානෙට ඇතුල් වෙන්න ඕන රූප ශබ්ද ගන්ධ රස පාස සිතුවිලි කියන ඔක්කොම ආන් එතකොට ආශ්‍රෝ ඉතුරු වෙයිද ආ ඉතුරු වෙන්නේ නැහැ පින්වත්නි ඒ ප්‍රඥා ඉන්ද්‍රියෙන් ඇතුල් වෙද්දී එන ඔක්කොගෙම හරබර ගහලා එවන්නේ අනවශ්‍ය දේවල් ඔක්කොම කැපි අයින් වෙලා එන්නේ ඇතුළට එව්වගෙන් ආශ්‍රව හට ගන්නෑ අන්න ප්‍රඥා ඉන්ද්‍රිය වැඩ කරන්න පටන් ගන්නවා එතකොට යාකට ඒක බලයක් දැන් අපි හිතමු අම්දේ කියන්නේ කොට බලප සම්පන්න කෙනෙක්ද නෑනේ නේද අපි හිතමු අතප්පයක් නෑ කියලා බල සම්පන්නද නෑ අර කවියක් තියෙන්නේ වෙල්ලා එක ගොන් දෙන්නේ කකා උනේ ඉන්න එක ගුණෙක් වලිගේ නැතුව වැනි වැනි වලිගේ ඇති ගුණා මැස්සන්ට බැට දුනි වලිගේ දුප්පත් කමත් වලිගේ නැති ගුණා වෙනි එහෙනම් අංගයක් නෑ කියන්නේ බලයක් නොවේ දුබල ඒකට කියන්නේ මොකද්ද දුබල එතකොට මේ ඇස කන නාසය දිවකය මනස කියන ටිකට ඉන්ද්‍රියක් කියනවා තමයි. ඒ ඉන්ද්‍රිය තිබුණොත් බලවත් නොතිබ්බොත් දුබලයි කියලා ඔබට තේරෙනවනේ. ඒ ඉන්ද්‍රියත් සහිතව ප්‍රඥා ඉන්ද්‍රියත් තිබුණොත් බලේ වැඩිද අඩුයිද? වැඩි ඒක එතකොට ඒකාන්තයෙන් මෙයාගේ බලයක්. එයා දන්නවා ගත යුත්ත මොකද්ද නොගත යුත්ත මොකද්ද කලබල විය යුත්ත මොකද්ද කලබල නොවිය යුත්ත මොකද්ද ඒ සියල්ල දන්නවා කලබල වෙන්න ඕන කෙලස් දුරු කරන්න විතරයි අනිත් සියල්ලට කලබල නොවිය යුතුයි කලබල නොවිය යුතුයි මේක තමයි පෙන්වන්නේ ලෝකයේ තියෙන මේ ඒක ආයේ මොන ශ්‍රේෂ්ඨම දහම ඊට මෙහා පුරුදු කරන සියලුම දේවල් බොහොම ලාමකයි. ඒවට ඉතින් සාමාන්‍ය ලෝකේ නම්බුනාම ලැබෙනවා තමයි. ඒවට කලබල වෙන්න දෙයක් නැහැ. වඩනවා නම් වඩන්න තියෙන්නේ මේ මාර්ගයේම තමයි. නින්දාවට ප්‍රශ්නෙකුත් නැහැ. බිම බලාගෙන මේ වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඔන්න එතකොට ඒ කෙනාගේ යම් ප්‍රඥාවක් ඇද්ද ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද ප්‍රඥා බලයක් ඇද්ද ධම්මවිචේ සම්බොජ්ජංකෝ බෝධි අවබෝධයේ අංගයක් විදිහට නුවණින් විමසීමක් වෙද්ද එතකොට බොජ්ජංගම වැඩෙන්නේ පින්වන්නේ මාර්ගයේ ගොඩක් ගියාට පස්සේ බොජ්ජංග වැඩෙන්නේ මාර්ගයේ ගියයි පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගෝ සම්මාදිට්ටි මග්ගංගං ඒ තමන්ගේ හිතේ ඇතිවෙච්ච අදහස ආර්ය මාර්ගයේ අංගයක් වුණාද අයං උච්චති භික්කවේ සම්මාදිට්ටි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා ඔන්න ඕක තමයි මහණෙනි ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගයේ අංගයක් වෙච්ච සම්මා දිට්ඨිය ඕක තමයි සම්මා දිට්ඨිය. දැන් තේරුණානේ වැඩේ? හරි. තේරුණානේ? ද මොකද්ද සම්මා ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා?
දැන් කල්පනා කරලා බලන්න ඔන්න ඔය ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුත් කෙනාගේ සමාධිය තමයි ආර්ය සමාධියක් වෙන්නේ. හරිද? ලෝකෝත්තර මාර්ගයෙන් යුක්ත කෙනාගේ සමාධිය තමයි ආර්ය සමාධියක් වෙන්නේ. දැන් මේ පන්තියකට ගිහිල්ලා විනාඩි 5ක් 10ක් මෙලෝ ධර්මයක් දන්නේ නැතුව බණ භාවනා කරලා සමාධි සිතක් ඇති වෙන්න බැයිද? පුළුවන්. ඒක ආර්ය සමාධිය, ආර්ය ධ්‍යාන කියලා හඳුන්වන එක ගැළපෙනවාද? ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ නැහැ පින්වන්නේ, ගැළපෙන්නේ නැහැ. මේ කොච්චර කියලා දුන්නත් මම හිතන්නේ නැහැ දැන් සමහර අය මේ බේරේවි. නමුත් ඒ අධර්මයේ කියන අය නම් බේරෙයි කියලා මම හිතන්නේ නැහැ. නිරේ මෙහා නම් බේරෙන්නේ නැහැ. මේ යුගයේ මේ කරන සාසනික විලෝපයට, හානියට. එතකොට ඒක ආර්ය ධ්‍යාන නම් නෙමෙයි. එතකොට ඔන්න ඔය අංගයෙන් යුක්ත කෙනාට තමයි ඉතුරු අංග 6 පිහිටන්නේ. මොකද සම්මා දිට්ඨි පුබ්බංගමා හොති. ඔය කියපු ඔක්කොම කාරණාවලට පූර්වංගම වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය. ඒ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨියයි පූර්වංගම වෙන්නේ. එයයි. එතකොට මේක පූර්වාංගයේ වුණොත් විතරයි එතනින් එහාට ඉතුරු අංග ටික පිහිටන්නේ. ඒ අංග ටිකෙන් අනුග්‍රහ ලැබුවොත් විතරයි ආර්ය සමාධියක් ඇති වෙන්නේ. එතකොට තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වෙන්නේ. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තාම මේ අංග 8න් පළවෙනි අංගනේ. දැන් මේ කාරණාව ඔබ දැනගෙන ඉන්න ඕනේ නැද්ද පින්වත්නි? දැනගෙන ඉන්න එපා. එතකොට මේක යන්තම් උඩින් මට ටක් ගහලා කියලා පැනලා යන්න පුළුවන්. ඉතුරු ටිකත් ඔක්කොම යන්තම් ටක් ගහලා කියලා දීලා යන්න පුළුවන්. තේරෙන හැටියට කියන එක නේ හොඳ නේ. ආ? ඔන්න සම්මා දිට්ඨිය ඉගෙන ගන්නේ ආකාර දෙකක් තියෙනවා. එකක් ආශ්‍රෝ සහිතයි, පින් රැස් වෙනවා. දැන් බලන්න පින් රැස් වෙනවා කියන කේ අංග 10 දිහා බලපුවම් පින් රැස් වෙනවද? රැස් වෙනවනේ. ඇයි දන් දීමේ විපාක ඇත කියලා හිතද්දී දන් දෙනවා නම් පින් රැස් වෙනවා. පින් රැස් වෙනවා. මෙලෝ පරලෝ ඇතිය කියලා හිතද්දී දුගතියේ යන්නේ නැති වෙන්න යහපතේ දෙන්න ඕනා කියලා කල්පනා කරද්දී පින් රැස් වෙනවා. පුද පූජාවල විපාක තියෙනවා කියලා හිතද්දී වෙහෙර වඳින්න යනවා, මල් පූජ කරනවා, ගාත කියනවා, පින් අනුමෝදන් කරනවා, පින් රැස් වෙනවා. අම්මා තාත්තා කියන කෙනා විශේෂයි කියලා දැනගත්තම අම්මට සලකනවා, තාත්තට සලකනවා, බෙහෙත් තරම් දෙනවා, පින් රැස් වෙනවා. බලන්නකෝ පුණ්‍ය භාගිය. ඒ සම්මා දිට්ඨිය පින් රැස් වෙනවා. හැබැයි උපදි විපාක ආයේ ඒකෙන් සැප විපාක සැලසෙනවා. නරකද? ඒකත් හොඳයි. හැබැයි ඊට එහා ගිය සම්මා දිට්ඨියක් තියෙනවා. එතෙන්ටත් පැමිණි කෙනාට තවදුරටත් නිවනක් විමුක්තියක් අවශ්‍ය නම් මොකක්ද? ආර්ය වූ, අනාස්ත්‍ර වූ ලෝකෝත්තර අංගයක් වෙච්ච එකක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය තියෙන්නේ සෝතාපන්න කෙනාට පමණයි. එයාගේ ප්‍රඥාව තමා, එයාගේ දෘෂ්ටිය තමා, එයාගේ දැක්ම තමා සම්මා දිට්ඨිය. ඊගාවට තියෙනවා මග්ගායං උච්චති භික්කවේ සම්මා දිට්ඨි අනාසවා ලෝකෝත්තර මග්ගංග. සෝ මිත්‍යා දිට්ඨි පහනාය වායමති සම්මා දිට්ඨියා උපසම්පදාය. ශාස්ස හෝති සම්මා වායාමෝ. මේ දේශනාවේ පින්හන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා කියලා තිබුණට සම්මා වායාමයයි සම්මා සතියටයි වෙනම මාතෘකාවක් නැහැ. මොකටද? සම්මා වායාමයටයි සම්මා සතියටයි වෙනම මාතෘකාවක් නැහැ. අනිත් හැම එකකටම
වෙනම මාතෘකාවක් හැටියට සම්මා සංකප්ප කියලා වෙනම මාතෘකාවක් ඡේදයක් තියෙනවා කොටසක් තියෙනවා සම්මා වාචා කියලා කොටසක් තියෙනවා සම්මා කම්මන්ත තියෙනවා සම්මා ආජීව තියෙනවා සම්මා වායාම නැහැ සම්මා සතිය නැහැ ඒ සම්මා වායාමයයි සම්මා සතියයි මේ හැම අංගයක් තුලම විස්තර කරනවා මේ හැම අංගයක් තුලම විස්තර කරනවා හරිද පින්වත් මහණෙනි සෝ මිත්‍යාදිට්ඨියා පහනාය වාමමති සම්මාදිට්ඨියා උපසම්පදාය ස්වාස හෝති සම්මා වායාමෝ ඔහු විසින් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිසත් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිසත් වෑයම් කරනවා එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමයේ වන්නේ තේරුණාද දැන් අපි සම්මා වායාමය කියලා වෙනමම ඉගෙන ගන්න කොටසකුත් තියෙනවනේ කෝ කියමු බලන්න අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති බොහෝම සතුටුයි මේ සමහර අයට පාලියනුත් පාඩම් බොහෝම සතුටුයි එතකොට ඔන්න සම්මා වායාමයේ භාග්‍යතුන් වහන්සේ හඳුන්වනවා අනුප්පන්නානං නූපං අනුප්පන්නානං අකුසලානං ධම්මානං අකුසල් දහම් අනුප්පාදාය නූපදවන් උපදින්න දෙන්නේ නැතුව ඉන්න ඕන. ඉපදිලා නැති අකුසල් දහම් නූපදවා ඉන්න ඕන. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදාති. චන්දය කියන්නේ කැමැත්තක් ඇති කරගනි. වායමති වීරියක් ඇති කරගනි. චන්දං ජනේති වායමති විරියං ආරභති වීරිය ආරම්භනවා චිත්තම් පග්ගන්හාති පදහති සිත දැඩි කරගෙන බල ප්‍රරාක්‍රමයෙන් යුක්ත වෙනවා කුමක් පිණිසද නූපන් අකුසල් නූපදවන්න ඊට පස්සේ තියෙනවා උපන් අකුසල් ගැන උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්නාති පදා උපන්න කුසල් දහම් දුරු කරන්න වීරිය කරන්න ඕන ඊගාවට තියෙනවා උපන් නූපන් කුසල් දහම් අනුප්පන්නානං කුසලානං ධම්මානං උපද්දාය නූපන් කුසල් දහම් උපදවන්න වීරිය කරන්න ඕන උපන් කුසල් දහම් බියෝ අසම්මෝසාය බියෝ භාවනාය භාවනාය පාරිපූර්යා හෝති උපන් කුසල් දහම් මුල තුල මුලා නොවී ඉඳීමට තව දුරටත් වැඩි දියුණු කර ගැනීමට භාවනාවක් වශයෙන් නිවන දක්වාම පරිපූර්ණ කරගන්න වීරිය කරන්න ඕන අපි ඔය ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේ වදාළ සම්මා වායාමයේ ඉගෙනගෙන තියෙනවා හරිද දැන් බලන්න මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ නැවත සම්මා වායාමයේ විස්තර කරන්න හැටි. මොකද මේකට සම්මා සතියටයි සම්මා වායාමයටයි වෙනම කොටසක් නැහැ. එතකොට අපි එහෙනම් ඒ කොටස් දෙකත් ඉගෙනගෙන යන්න එපා. ඒ කොටස් දෙකත් ඉගෙනගෙන යන්න ඕන. මෙන්න සම්මා වායාමයේ විස්තර කරන්න හැටි. සෝ මිත්‍යාදිට්ඨියා පහනාය වායමති සම්මා දිට්ඨියා උපසම්පදාය ස්වාස හෝති සම්මා වායාමෝ ඔහු මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිසත් සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිසත් වෑයම් කරනවා එම උත්සාහය තමයි ස්වාස හෝති සම්මා වායාමෝ එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමයේ වන්නේ එහෙනම් දැන් ඔන්න පොඩ්ඩක් අර කාරණේට අපි මේක ගලපලා බලන්න.
නූපන් අකුසල් දහම් නූපොදවන්න ඕන කියපුවාම අපි ඉතින් කියනවා රාගේ මේ වෙලාවේ නැත්තම් රාගේ නූපොදවන්න උත්සාහ කරන්න ඕන. ද්වේෂේ මේ වෙලාවේ නැත්තම් ද්වේෂේ නූපොදවන්න උත්සාහ කරන්න ඕන. මුලාව කොයි වෙලෙත් තියෙනවනේ. එහෙමනේ. ඕ මුලාව තියෙන හින්දානේ අපි මේ සසරේ ඉන්නේ. දැන් අපි ඒ කාරණේම මෙතෙන්ට දැන් අපි ඉස්සර සාමාන්‍යයෙන් කතා කළේ මේ විදිහට දැන් මේකට ගලපන්න. නූපන් අකුසල් දහම් නූපදවන්න උත්සාහ කරන්න ඕන. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනෝ සම්මා වායාමයේ වනායි මිත්‍යාදිත්‍ය පහනාය. අන්න මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරන්න ඕන. එතකොට ඒක සම්මා වායාමයේ අර කරුණු හතරට ගලපන්න බැයිද? පුළුවන්. එතකොට අපිට වෙනින් කවුරු හරි ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරවන්න හදනවා. ඈ? එහෙම වෙන්න බැයිද? පුළුවන්නේ. දැන් ඕනතරම් ඔය ප්‍රොජෙක්ටර් දාගෙන මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරවන්නේ. විද්‍යාවත් එක්ක කවලම් කර කර. එතකොට මිත්‍යා දෘෂ්ටියේ සමාදන් කරවන්න හදද්දී දැන් අපේ මිත්‍යා දෘෂ්ටිය නෑ. එතකොට අරක සමාදන් නොවීඳීම පිණිස උත්සාහ කරන්න ඕනේ නැද්ද? උත්සාහ කරන්න එපෑ. ආන් එතකොට ඒක යාගේ සම්මා වායාමයේ වෙනවා. එතකොට අපි හිතමු එයාට මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. ඒක දුරලන්න ඕන. සම්මා දිට්ඨිය උපද්දවන්න ඕන. ඒකට වෑයම් කරන්න ඕනේ නැද්ද? වෑයම් කරන්න ඕන. ඉපදිච්ච සම්මා දිට්ඨිය වැඩි දියුණු කර ගැනීමට දැන් සෝතාපන්න වෙච්ච කෙනාට පවා තව දියුණු කරන්න තියෙනවනේ. එතකොට ඒක සම්මා වායාමයේ නෙවෙයිද? සම්මා වායාමයේ. අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඔහු මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිසත් වෑයම් කරයි. එම උත්සාහය තමයි ඔහුගේ සම්මා වායාමයේ වන්නේ. එතකොට ඔන්න සම්මා වායාමයේ කියන්නේ ඒකයි. සම උපසම්පදා සෝසෝති සම්මා වායාමෝ. සෝ සතෝ ඔහු සිහියෙන් මිත්‍යා දිට්ඨින් පජහති. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න කටයුතු සිහිය පවත්වනවා. සතෝ සම්මා දිට්ඨින් උපසම්පජ්ජ විහෙරති. ඔහු සිහියෙන් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරමින් සම්මා දිට්ඨිය උපද්දවාගෙන ඉන්නවා සිහියෙන්. උපසම්පජ්ජ විහෙරති. ස්වාස්ස හෝති සම්මා සති. දැන් අපි සම්මා සතිය කතා කරලා තියෙන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි සම්මා සතිය ඉගෙනගෙන තියෙන්නේ ධ්‍යාන හතර ගැනනේ. ධ්‍යාන හතර ගැන. සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුකම් පටමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. ඒ විදිහට ඉගෙනගෙන තියෙන සම්මා සතියට ධ්‍යානාංග හතරනේ. මේ මෙතන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔහු මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම පිණිස සිහියෙන් ඉන්නවා. ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා දෘෂ්ටිය අතහරිනවා. ඒක පිණිස යාට සිහියක් තියෙන්න ඕනනේ මේක මිත්‍යා දෘෂ්ටිය කියලා. සිහියෙන් යුක්තව සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරනවා. ඒකටත් සිහියක් තියෙන්න ඕන. ස්වාස්ස හෝති සම්මා සති. ඒක ඔහුගේ සම්මා සතියයි. ඒ සිහිය තමයි ඔහුගේ සම්මා සතිය වන්නේ. ඔන්න ඔය ආකාරයට පින්වත්නි සම්මා වාචාවලදිත් සම්මා සංකප්පවලදිත් සම්මා වාචාවලදි සම්මා කම්මන්තවලදි සම්මා ආජීවේදී එත අපිට සම්මා වායාමයයි සම්මා සතියයි භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. අපිට මේ දේශනාවේ සම්මා වායාමයයි සතියයි මුණගැහෙන්නේ ඔය ආකාරයෙන්. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරන්න සම්මා දිට්ඨිය උපදවන්න කරන වෑයම තමයි සම්මා වායාමය. දැන් අපි ඒක තව ඉස්සරහට ඉගෙන ගන්න තියෙනවා. අපි හිතමු මිච්ඡා වාචා. බොරු කියන එක මිත්‍යා වාචාවක්.
කේලාම් කියන එක මිච්ඡා වාචා. පාරුස වචන කියන එක මිච්ඡා වාචා. එහෙමනම් බොරු නොකියයින්ද සමහර අවස්ථාවල් එනවා. ඇත්ත කිව්වොත් ගෙල ළඟින් සිඳලෙනවා. එහෙම වෙනවා. නමුත් එච්චර බැරෑරුම් අවස්ථාවක පවා තමන්ට වෑයමක් තියෙන්න ඕන මිච්ඡා වාචාව ප්‍රහාණය කරන්න. මොනවෑ මොකක් ප්‍රහාණය කරන්නද? ඒක තමයි එයාගේ සම්මා වායාම. අකුසල් ප්‍රහාණය කිරීමේ වෑයම. උපන් අකුසලයක් තියෙනවා නම් ඒක ප්‍රහාණය කිරීමේ වෑයම. නූපන් කුසලයේ උපද්දවීමේ වෑයම. උපන් කුසල් වැඩි දියුණු කිරීමේ වෑයම. අන්න ඒ විදිහට තමයි අපිට සම්මා වායාමයේ මේ දේශනාව පුරාම උණ ගැහෙන්නේ. වෙනම කියපු තැනක් නැහැ. ඒගාවට සම්මා සතිය බොරු නොකියයින්ද පස්සේ කියන්න දනේ මට කියුණා කියලා නැහැ. බොරුවක් වෙන්නෙම පින්වන්නේ සතිය තිබුණොත්. බොරුවක් කියවෙච්චි පමණින් ඒක බොරුවක් වෙන්නේ නැහැ. දැන් මං කියන්නම් ඔන්න එක උදාහරණයක් ඈ. අපි මම හොඳට දන්න කෙනෙක් කියමු කොහොඳ. ඒ කෙනාගේ නම දැන් සාමාන්‍ය ශාසන සම්ප්‍රදායක් මං කියන්නම්. සාමනීර නමක් උපසම්පදා වෙද්දී අද තියෙන ශාසනික සම්ප්‍රදායට අනුව සිවුරු අරවනවා ඉස්සෙල්ලා. දැන් ඔබ ඔය උපසම්පදා පින්කම් කියලා දකින්නවා නේද? ඉස්සෙල්ලා කරන්නේ මෙච්චරකල් සිහිහිටපු පැවිද්දව සාමනීර පැවිදි කෙනාව මොකද්ද කරන්නේ? උපවැදි කරනවා. පන්සිල් දීලා සිවුරු අයින් කරලා සරංශයට අඳවනවා. ඒක ඕගොල්ලන්ට පේන්න කරන්නේ නැහැ. ඒක මේ ශාසනික සම්ප්‍රදායක් දැන් තියෙන. උපවැදි කරනවා. උපවැදි කළා ආයේ හිමිදිරි උදෑසනින් පැවිදි කරනවා. එහෙම කරන්නේ මොකටද? පිරිසිදු සාමණේර නමක්ව තමයි උපසම්පදා කළ යුත්තේ. එතකොට එයාගේ සාමණේර කාලේ යම්තාක් වැරදි අඩුපාඩු මොනවා හරි වෙලා තියෙනවා නම් ඒ භික්ෂුවට 100%ක්ම විශ්වාසයි මම පිරිසිදුව තමයි උපසම්පදා උනේ කියලා. අන්න ඒ විශ්වාසය ඇති කිරීම පිණිස තමයි ඕම කරන්නේ. හරිද? එතකොට දැන් මෙහෙම උපවැදි කරපු වෙලාවේ දැන් පරණ නම පාවිච්චි කරන්න බෑනේ. දැන් ගිහි කෙනෙක්. එක උපාසක මහත්තයෙක් දැන් එතකොට උපවැදි වෙච්ච කෙනාට උපාසක කියලානේ කියන්න තියෙන්නේ. තවත් උපවැදි කෙනෙක් එතකොට යත් උපාසක. ඒ අනිත් උපාසකගේ නම ගෝවින්ද. මොකද්ද නම? ගෝවින්ද. ගෝවින්ද කියලා හින්දි නළුවෙක් ඉන්නවා. ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. හොඳේ. එතකොට අර එක උපාසක කෙනෙක් තව කෙනෙකුට කියනවා දැන් ගොඩක් දෙනෙක් කාලයක් එකට වාසය කළායි පස්සේ පරණ නම අමතක වෙලත් ගිහිල්ලා. ඒ අරයාගේ නම ගෝවින්ද නිසා දැන් සාසනික නම පැවිදි නම පාවිච්චි කරන්න බෑනේ. එතකොට කියනවා මේ මෙයා හොඳ නළුවෙක් කීවා. ඇයි? අර නම මුල් කරගෙන මේ සම්පප්පලාපයක්, ඒ කියන්නේ විහිළුවක් කරන්නයි මේ ගියේ අර උපාසක සිහිය නැතිකමට. එතකොට දැන් මේක මුල් කරගෙන මේ කෙනා කියපු කෙනාට එක සැරේම හිතවිල්ලක් ඇති වුණා. මම මේ මගේ අතින් බොරුවක් කියුණාද කියලා. තේරුණේ? එතකොට ගිහිල්ලා අහනවා, ස්වාමීනි මට මෙහෙම සිද්ධියක් වුණා. මම මෙයා නළුවෙක් කිව්වා. එයා ඇත්තටම නළුවෙක් නෙමේ. නම විතරයි නළුවගේ නම තියෙන්නේ. මේක බොරුවක්ද? එතකොට බොරුවක් කියනවා කියන අදහසින්ද කිව්වේ? නෑ. ඕනෝනේ විහිළුව ජස්ට් විහිළුවක් කරන්න විතරයි. ස්වාමීනි බොරුවක් කියලා නිකන්වත් කල්පනා වුණේ නෑ. එතකොට එහෙමනම් ඒක බොරුවක් වෙන්නේ නෑ. බොරුව කියද්දිම පින්වත්නි තමන් දන්නවා මම මේ බොරුවක් කියනවා කියලා. තේරුණාද? බොරුවක් කියද්දිම
තමන් දන්නවා මම මේ බොරුවක් කියනවා කියලා. බොරුවක් කියන්නේ ඉස්සෙල්ලම දන්නවා. බොරුවක් කියද්දි දන්නවා මම මේ බොරුවක් කියනවා කියලා. බොරුවක් කිව්වයි පස්සේ දන්නවා මම මේ බොරුවක් කිව්වා කියලා. එපමණකින් බොරුව සම්පූර්ණයි. තේරුණා? එපමණකින් මොකද්ද වෙන්නේ? බොරුව සම්පූර්ණයි. එහෙම නැතුව අර යන්තම් නිකන් කියවෙන්නේ එක හැම එකම බොරුවක් වෙන්නේ නැහැ. එතකොට බලන්න, එහෙනම් බොරුව බොරුවක් වෙන්නම මොකද්ද තියෙන්න ඕන? සිහිය. එතකොට මේ මිත්‍යා වාචාව ප්‍රහාණය කරන්න වායාමයක් තියෙනවා නම් ඒක සම්මා වායාමයේ වෙනවා. මිත්‍යා වාචාව කියලා හඳුනා ගන්න සිහියක් තියෙනවා නම් ඒක එහෙමනම් සම්මා සතිය වෙනවා. ආන් ඒ ක්‍රමයට තමයි පෙන්වන්නේ මේ දේශනාව පුරාම සම්මා වායාමයත් සම්මා සතියත් විස්තර වන්නේ. හරිද? වෙන විස්තරයක් නැහැ. දැන් අපි කීයක් ඉගෙන ගත්තද එහෙනම්? අර සම්මා වායාමයයි සම්මා සතියයි ඉතුරු අංග ඔක්කොක් දීම ආයේ ආයේ හන්නත් ලැබෙනවා. හරිද? දැන් අපි අංග කීයක් ඉගෙන ගත්තද? තුනයි. මොනවාද? සම්මා දිට්ඨිය ඉගෙන ගත්තා, සම්මා වායාමය ඉගෙන ගත්තා, සම්මා සතියත් ඉගෙන ගත්තා. හරි. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඉතිත්තිස්මේ තයෝ ධම්මා සම්මා දිට්ඨි අනුපරිදහවಂತಿ අනුපරිවත්තಂತಿ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. පින්වත් මහණෙනි, ඔන්න ඔය ආකාරයට මේ ධර්මයන් තුන. මොන ධර්මයන් තුනද? සම්මා දිට්ඨියයි, සම්මා වායාමයයි, සම්මා සතියයි. ඔය ආකාරයට මේ ධර්මයන් තුන සම්මා දිට්ඨිය අනුව වේගවත්ව සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. කවර තුනක්ද? යා සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය. පින්වත් මහණෙනි, ඔය ධර්මයන් තුන සම්මා දිට්ඨියට අනුව වේගයෙන් සකස් වෙනවා. තේන්නද? අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ. පින්වත් මහණෙනි, මේ ධර්මයන් තුන සම් ඔය ආකාරයෙන්. මොකද්ද? සම්මා දිට්ඨියයි, සම්මා වායාමයයි, සම්මා සතියයි කියන තුන ඒ කෙනාගේ සම්මා දිට්ඨියේ ප්‍රමාණයට, සම්මා දිට්ඨියට අනුව වේගවත්ව සකස් වෙනවා. සම්මා දිට්ඨිය වැඩි කෙනෙක් නම් එයාගේ සම්මා වායාමයත් වැඩි, සම්මා සතියත් වැඩි. එහෙනම් ඒක බීජී කියන්නේ තව ඒකාත්ම භවයයි උපදින්නේ. කෝලං කෝල කියන්නේ තව ආත්ම භව දෙක තුනක් වෙන්න පුළුවන් සෝතාපන්නායකෙ. සක්කත්තු පරම කියන්නේ තාත්ම භව හතක්ම උපදිනවා. අනිවාර්යෙන් ආත්ම භව හතක්ම උපදිනවා. එතකොට මේ තුන් දිනාගෙන් සම්මා දිට්ඨිය බලවත් කාගේද? ඒක බීජ එක වතාවක් උපදින කෙනාගේද? දෙකක් තුනක් හතරක් උපදින කෙනාගේද? හත් වතාවක් උපදින කෙනාගේද? එකවතාවක් උපදින කෙනාගේ සම්මා දිට්ඨිය බලවත්. එහෙනම් ඒ තුන් දිනාගෙන් සම්මා වායාමයේ බලවත් කාගේද? ඒත් ඒක බීජී කෙනාගේමයි. සම්මා සතිය බලවත් කාගේද? ඒත් ඒක බීජී කෙනාගේමයි. එහෙමනම් සක්කත්තු පරම කෙනාට වැඩිය සම්මා දිට්ඨිය, සම්මා වායාමයේ, සම්මා සතිය බලවත් කාගේද? කෝලං කෝල කියන දෙක තුන හතර වතාවක් උපදින කෙනාගේ. ආන් ඒ හින්දා තමයි කියන්නේ පින්වත් මහණෙනි, මේ ධර්මයන් තුන ඔය ආකාරයට, ওই ධර්මයන් තුන සම්මා දිට්ඨියට අනුව වේගයෙන් සකස් වෙනවා. ඒ අනුව පවතිනවා. එයාගේ සම්මා දිට්ඨියට අනුව තමයි සකස් වෙන්නේ, පවතින්නේ. වායාමයයි සතියයි කවර තුනක්ද? යත් සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතියත් යන තුනයි. එතකොට පින්වන්නේ, මෙන්න මේ
උපකාරක අංග තුන අත්වැල් බැඳගෙන තමා ඉතිරු අංග කොහොම වැඩෙන්නේ. අපි ඊළඟ කාරණේ කියලා දෙන්න තරම් වෙලා නැහැ. මාත්‍රිකා වශයෙන් චුට්ටක් කියන්න. හොඳේ. තත්‍ර භික්කවේ සම්මාදිට්ටි පුබ්බංගමා හෝති. කතංච භික්කවේ සම්මාදිට්ටි පුබ්බංගමා හෝති. මිච්ඡා සංකප්ප මිච්ඡා සංකප්පෝති පජානාති. සම්මා සංකප්ප සම්මා සංකප්පෝති පජානාති. සාස්ස හෝති සම්මාදිට්ටි. පින්වත් මහණෙනි, මේ කාරණේදී මුල් වෙන්නේ සම්මාදිට්ඨියයි. මේ කාරණේ ආයෙත් දේශනා කරනවා භාග්‍යතුන් පින්වත් මහණෙනි. මේ කාරණේදී මුල් වෙන්නේ සම්මාදිට්ඨියයි. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙද්දී දැන් පටන් ගත්තේ කොතනින්ද? ආර්ය සමාධිය ගැන කියලා. ආර්ය සමාධිය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙළවර අවසානාංගේ. එතකොට සම්මා සමාධිය ගැන දේශනා කරන භාග්‍යතුන් වහන්සේ සම්මා දිට්ඨිය ගැන ඒ අංග සම්මා දිට්ඨියේ ඉඳලා සම්මා සති වෙනකන් අංග 7 පරිස්කාර කීවා, උපකාර අංග කීවා. ඒ අංග 7නුත් පුරෝගාමියා සම්මා දිට්ඨිය කියලා වදාලා. ඒ සම්මා දිට්ඨියත් එක්ක සියලු අංග වැඩෙද්දී සම්මා වායාමය සම්මා සතියත් අත්වැල් බැඳ ගන්නවා කියලා වදාලා. බලන්න කොයිතරම් සුන්දරව ලස්සන්ට පැහැදිලිව මේක දේශනා කරලා තියෙනවාද. එතකොට සම්මා දිට්ඨිය පුරෝගාමී වෙනවා. හැබැයි සම්මා දිට්ඨියත් එක්ක ඊතුරු අංග වැඩෙද්දි අත්වැල් බැඳ ගන්නවා සම්මා වායාමයයි සම්මා සතියයි. සම්මා වායාමයයි සම්මා සතියයි. ඒ තුන අත්වැල් බැඳගෙන තමයි ඊතුරු අංග ඔක්කොටම උපකාර කරන්නේ. දැන් ඔන්න ඊළඟ අංගේ මොකද්ද? සම්මා සංකප්පය. දැන් මම පාළිය කියෙව්වා. පින්වත් මහණෙනි, ඔය කාරණේදී මුල්වන්නේ සම්මා දිට්ඨියයි. මොන කාරණේ පිණිසද? භාග්‍යතුන් වහන්සේම දේශනා. පින්වත් මහණෙනි, සම්මා දිට්ඨිය මූලික අංගේ වෙන්නේ කොහොමද? මිත්‍යා සංකප්ප මිත්‍යා සංකප්පය කියලා අඳුන ගන්නත්, සම්මා සංකල්පය සම්මා සංකල්පය කියලා අඳුන ගන්නත් උපකාර වෙන්නේ සම්මා දිට්ඨියයි. සාස හෝති සම්මා දිට්ඨි. ඔහුගේ සම්මා දෘෂ්ටිය තමා ඒ තමයි ඔහුගේ සම්මා දිට්ඨිය. එතකොට මිත්‍යා සංකප්ප මිත්‍යා සංකප්ප කියලා අඳුන ගන්නත්, සම්මා සංකල්ප සම්මා සංකල්ප කියලා හඳුන ගන්නෙත් මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. ඒක තමයි පින්වන්නේ සීල සමාධි ප්‍රඥා වෙලත් මේ ශාසන ප්‍රතිපදාව ප්‍රඥාව ඉස්සරහින් තියලා තියෙන්නේ. ඇයි ඒ අංගේ නැතුව? ඇයි සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාවටයි තිය අංගේ. සම්මා දිට්ඨිය නැතුව සම්මා සංකල්පයයි සම්මා මිච්ඡා සංකල්පයයි වෙන් කරලා හඳුනා ගන්න විදිහක් නැහැ. ඉතින් ඒ කාරණේ මාත්‍රිකාව ඔය දේශනා කළේ. ඒ ටික ඉතින් ඊළඟ දවසේ තමයි කියලා දෙන්න වෙන්නේ. කමක් නැද්ද? එතකොට නාම රූප ගැන කියලා දෙන්න තවත් සතියක් යනවා. එතකොට ඊළඟ දවසේ අපි මේ චත්තාරීසක සූත්‍රයේ ඊතුරු කාරණා ටික ඉගෙන ගමු. සම්මා දිට්ඨි කොටසයි ඔය ඉවර උනේ. හොඳේ. ඉතින් මේ සියලුම දෙනාට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගනිමින්, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා මිශ්‍රා මිත්‍යා දෘෂ්ටි වලට හවුෙන් වැටෙන්නේ නැතුව තමන්ගේ ජීවිතය සංසාර දුකින් එතර වීම පිණිස මෙහෙවා ගැනීම පිණිස වාසනාව උදා වේවා. සාදු සාදු සාදු.